ඒ කාලයට අනුව ග්‍රේඩ් දැන් මේ 8 වලට යන ළමයාට 6 7 වල ඒ ලොස්ට් එකට අදාළව මේ අපිට පුළුවන් අන්තර්ගතය හදාගෙන ඒකට ගැළපෙන විදිහට ඉගුණම් බල හදන්න. අපි මෙහෙම හදපු එකක් තියෙනවා. ඈ? ඔව් සර්. අපි හැම විෂයකටම ඔක ලබා දීලා ක්‍රියාත්මකද? නැත්තම් දැන් මේක අපි සකස් කරා. සකස් කරාට පස්සේ අතනම මේ අපිට මේක ක්‍රියාත්මක කරන්න බැරි වුණා. මොකද මුළු සිලබස් එකටම අනුව විභාගේ පවත්වපු නිසා. ඒකනේ ප්‍රශ්නේ. එහෙම එහෙම ලර්නින් ලොස් එකක් 88% ලර්නින් ලොස් එකක් තියාගෙන සාමාන්‍ය පරිදි එක්සෑම්ස් තියන්නේ කොහොමද? දැන් මේ පාර ඕ ලෙවල්ස් වලට එහෙම මේ ලොස් එක ගණන් අරගෙනද ලොස් එක දැන් එක්සෑම් එක සකස් කරන්නේ මාකින් කරන්නේ ඒ ලෙවල් කියන්නේ 88% කියන්නේ. දැන් ඕක මත දැන් ඔබතුමා ලෝකෙ හදලා තිබුණාට මේ වනතුරුත් ක්‍රියාත්මක කළා නැහැ. හැබැයි විභාග දෙපාර්තමේන්තුව විභාගේ තියෙනවා අර පරණ ඒගොල්ලන්ගේ ලයිස් වැඩපිළිවෙල අනු. එතකොට ඔබතුමාලා ඕක හදාගෙන තියෙනවා. නමුත් ඕක තමයි තියෙන අර්බුදය. කියන්නේ අපි එකයි දිගටම කිව්වේ මේ ජාතික අධ්‍යාපන ආයතනයත් අධ්‍යාපන අමාත්‍යාංශයත් අතර තියෙන මේ ක්‍රියාත්මක වීමේ පස්සේ මම මේ වර්තමාන ලේකම් දුවයින් ඉඳ නෙමෙයි මම කියන්නේ. නමුත් මේක කවුරු හිටියත් මේ தත්ත්වය ඇතිලා තියෙනවා. ඉතින් අපි යෝජනා ගන්න සභාපතිතුමා අධ්‍යාපන අමාත්‍යාංශයත් ජාතික අධ්‍යාපන ආයතනයත් විභාග දෙපාර්තමේන්තුව තුනම එකතු වෙලා මේකට කරුණාකරලා සිස්ටම් එක හදලා පල්ලෙහාට යවන්න. දැන් ඔබතුමාලා හදලා තියාන ද ඉන්නවා. හැබැයි තාම මොකුත් වෙලා නැහැ. හරි නැහැ. මං කියන්නේ මේක සිස්ටම් එකට දාලා දුවන්න එපැයි. මම ඒක අපි යෝජනා කරන සභාපතිතුමා මේක කරුණාකරලා මේ අධ්‍යාපන අමාත්‍ය ලේකම්තුමා ඒ වගේම ඒ ඉන්න ලෙදාරිනුත් එක්කත් කතා කරලා අපිට කියන වහාම අපිට සතියක් දෙකක් ඇතුළත අපිට මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරලා අපිට වාර්තා කරන්න කියමු. මොකද්ද සිද්ධ වෙලා තියෙන්නේ කියන්නේ. ඇත්තටම අපි දන්නේ නැහැ දැන් ඊළඟ මොකද්ද වෙන්නේ කියලා. අර යෝජනා කරලා තියෙනේවා. යෝජනා කළානේ. මේ 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 විෂයානුබද්ධව මේක මේ කියන්නේ විෂයමාලා වෙනස් කරලා අත්‍යවශ්‍ය ටික මෙහෙම කරනවා කියලා. දැන් ඔయిత කලින් ඔබ වගේ එකක් අවද්ද හැදුවේ. ඔව් දැන් ඉස්සර තිබුණා කියලා. නෑ නෑ ඉස්සර මම අහන්නේ. දැන් 2010 මේ ප්‍රශ්න 2021 දැන් ඇවිල්ලා ඉවරයිනේ දැන්. එතකොට දැන් ඔయిత කලිනුත් ඔව් වගේම විෂයමාලා සංශෝධනයක් කිරීමේ වැඩපිළිවෙලක් කළාද? අත්‍යවශ්‍ය ඉගෙනුම් නිපුණතා වලට ගැලපෙන විදිහට අපි කරලා නැහැ. හරි. දැන් ඔය පළවෙනි එක තමයි ඔයාල කළේ. ඔව්. හරි. දැන් ඕක පාසල් වල ගුරුවරුන්ට ගිහිල්ලාද? නෑ මේක මෙහෙමයි ප්‍රතිපත්තියක් විදිහට රටටම ක්‍රියාත්මක කරනවා නම් විතරයිනේ අපිට මේක යවන්න පුළුවන්. මේක අපි ඇත්තටම මේ අධ්‍යාපන අමාත්‍යාංශය සහ ජාතික අධ්‍යාපන ආයතනයේ ඒකාබද්ධව තමයි මේ වැඩ පිට සංකල්පයක් කියලා තියෙනවා. දැන් මෙහෙමයි. දැන් මෙතන වෙන්න ඕනේ වැඩේ තමයි ඇත්තෙන්ම කොවිඩ් එක ඇවිල්ලා පළවෙනි මාසෙ යන්න කලින් ගුරුවරු 80ක් 90ක් ගුරුවරුන්ට අවශ්‍ය විදිහට WhatsApp group හදාගෙන වැඩේ කළා. ඒකම පිළිගන්න එපා. ගුරුවරු තමන් ඒ ගුරුවරු මොනවද දන්නේ. දැන් ප්‍රශ්නේ තියෙන්නේ WhatsApp group තියෙනවා 80ක් විතර ගුරුවරයා සහ දෙමව්පියන් අතර. දැන් අධ්‍යාපන මාත්‍යංශ විෂය අධ්‍යක්ෂ ගුරු ඉන්නවා. පලාත් නමේ විෂය අධ්‍යක්ෂ ගුරු ඉන්නවා. කලාප 99 විෂය අධ්‍යක්ෂ ගුරු ඉන්නවා. දැන් මේ එක විශේෂක හරි මේ අයගේ group එකක් තියෙනවද? ඈ? තියෙනවද? අ රේකි අමාත්‍යාංශ විෂය අධ්‍යක්ෂකගේ දැන් සමාජ අධ්‍යයන විෂය අධ්‍යක්ෂකගේ පළාත් නමේ කට්ටිය coordination එකක් තියෙනවා. දැන් විශේෂයෙන් මගේ විෂය සම්බන්ධගතව mathematics වලට අපි ගාව තියෙනවා. ඒකට science වලට අපි ගාව තියෙනවා. ඒ විදිහට නෑ මම කියන්නේ දැන් අමාත්‍යාංශය තමයි. නෑ මම අහන්නේ දැන් ජාතික අධ්‍යාපන ආයතනයේ ඔය විෂයමාලා සංශෝධනය කරන්නේ. දැන් මේ විෂයමාලා කරන සංශෝධනය පන්ති කාමරයට යන්න එපා. පන්ති කාමරයට යන්න විව්‍යයක් තියෙනවනේ. ඒ විව්‍යය තමයි ඔයාලගේ විෂය අධ්‍යක්ෂ කෙනෙක් ඉන්නවා. පළාත් නමේ විෂය අධ්‍යක්ෂ ගුරු නම දෙනෙක් ඉන්නවා. කලාප කාර්යාලයේ විෂය අධ්‍යක්ෂ ගුරු ඉන්නවා. ඊට පස්සේ ගුරු උපදේශක ගුරු ඉන්නවා. දැන් මේ අය මුලින්ම දැනුවත් වෙන්න ඕනේ පළවෙනි එක. මේ අය දැනුවත් වෙලා මේ අය මගෙන් ගුරුවරයාට යන්න ඕනේ මේක. බෙන්න මේකයි අනිවාර්යම විය යුතු දේ. ඊට පස්සේ ඔය හදන එක විභාග දෙපාර්තමේන්තුව සහ මේ සියලුම දෙනත් එක්ක එකහුව වෙලා විභාග ප්‍රශ්න පත්‍ර හැදීමේදී මේ සම්බන්ධීකරණයක් ඇති වෙන්න ඕනේ. ඉතින් දැන් අපි මෙහෙම කරමු. දැන් මේ කාර්ක සභාවට උත්තර දීමේ වැඩක් නෙමෙයි. ඔව් සර්. අපි සියරම ඉන්න තත්ත්වය අවබෝධ කරගම්මුකෝ. අපිත් වැඩිකාරයෝ කියලා කියමුකෝ.
අපිත් ඒකින්ද සියලුම දෙනා මේව කරගෙන අපි මේක නිවැරදි කරගෙන මේක හදාගන්න මේ මේක වෙලා නැහැ මේක අදම තරමේ චක්ලේඛනයක් ගිහිල්ලා නැහැ ඒකයි තියෙන ප්‍රශ්නේ චක්ලේඛනක් නෙමෙයි මං අහන්නේ ගුරුවරයාට පුළුවන් නම් ළමයි එක්ක ගෲප් එකක් හදාගන්න ඇයි අලුතෙන් කොලත් නැහැ මොනවත් නැහැ ඇයි විෂය අධ්‍යක්ෂකවරුන් වැඩි පළාත් නම දෙනත් එක්ක මේව කරගන්න එයාට දින නම දෙනයිනේ රේකිය අමාත්‍යංශ එක්කනට දින නම දෙනෙක් කෝඩිනේට් කරන්න එතකොට පළාත් එක්කනට තියෙන්නේ වැඩිම උන 12යි 13යි පළාත් එක්කනට දින්නේ මේ මේ කලාප ටික ඊට පස්සේ තමයි ගුරු උපදේශකවරු ටික මේව කරගන්න තියෙන්නේ ඊට පස්සේ තමයි ගුරු උපදේශකට පුළුවන් අර ගුරුවරු ටිකත් එක්ක මේව කරගන්න ඉතින් ඕක මේ බොහොම මේ සරල දෙයක් දැන් සර් මේක දැන් අපි මේක මේක 100%ක් විතර තමයි වෙලා තියෙන්නේ කියන එක තමයි මගේ දැනුම දැන් අපි මේ 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 මාසයක් විතර ඇතුළේ ඉඳන් තමයි මේක හදලා තියෙන්නේ දැන් මේක තමයි මම කිව්වේ මේකට අප්‍රතිපත්ති මේ තීන්දුවක් ගන්න ඕනේ මොකද ලොකු වෙනසක් මේ කරන්න යන්නේ මොකද මේකම ඊළඟ 2023 දී මේක විරස් කරන්න ආපහු පරණයකට එන්න වෙනවා එතකොට මේ ගැප් මේ මේ වෙලාවේදී මේ තියෙන අභියෝගත් එක්ක ඒක නිසා ඒක දැන් ඔය කොච්චර පරක්කු කරා ඒක නිසා මේක ආපහු කැබිනට් කැබිනට් අප්‍රූවල් එකක් ගන්න ඕනේ ඒ කැබිනට් එකට දානකොට ස්පෙસિෆිකලි අපි NI එකේ ඒ සිලබස් එකේ වෙනසයි ඊට පස්සේ ඉස්කෝල පද්ධතියේ ඒ ඒ ගුරුවරු සහ ඒ මේ ඒ කට්ටියට දෙන ටයිම් පීරියඩ් එකයි ඊළඟ විභාග තියෙන දවසයි විශේෂයෙන් දැන් ඔය සියරම වලටයි තියෙ වැඩක් නේ ඒක තමයි කැබිනට් එක ඒ ඔක්කොම එකටයි තියෙන්නේ කැබිනට් එක අනුමැතිය දී මිතරණය කරන්න ඕ අනුමැතිය දෙන්න ඒක විශේෂත්ව දැනුමක් තිබෙන අය විදිහට ඔයාල අධ්‍යාපන අමාත්‍යාංශයේ විදිහට විෂය අධ්‍යක්ෂකවරු සහ ජාතික අධ්‍යාපන ආයතන එක්ක වෙලා කියන්න මෙන්න මේකයි වැඩ පිළිවෙල ඔව් ඒක තමයි දැන් විෂයමාලා වෙනස් කරන්න යන්නේ නැහැ කැබිනට් එක දැන් අදම ජූනි හරිද දැන් එක්සෑම් එන්නේ තව මාස කීයකින්ද හරිද ඔක්තෝබර් ඉඳලා එක්සෑම්ස් හරිද මාස කීයද අපිට තියෙන්නේ कैबिनेट अप्रूवल गाने तब सदी किया क्या ना आते एक दिया नहीं था दिया स्वीस्ट में नोट आयो को विनाश करना आते ना देखी ने कारण इड पास आई थी ना पास में ओ ये मन विनाश करने बै आप इधर मांगी था ना आज मैं के तो और उधर दिया क्या ने भी में सब तो मर रहे हैं एक तमाई आने एक तमाई क्यों हुए प्रतिपत्ति में तीन दुआ गांडोरे तो कैबिनेट में लेवल लेके दी साक्षात कर ला मैं और उधर दिसंबर तीस के खिलाफी दान दे यार लेकिन तुम्हारे विषय माला के ना कैबिनेट के एक अकुरक विनाश करने मंत्री මා විශේෂයෙන් මතක් කරන්න ඕන අපි පහුගිය දවස්වල ඔය ලර්නින් ලොස් එකට ජාතික අධ්‍යාපන ආයතනය සහ අපි එකතු වෙලා තමයි හැදුවේ දින 100කට. නමුත් ඒක අපිට ක්‍රියාත්මක කරගන්න බැරි වුණා. ඒ වෙනකොට ඒක ක්‍රියාත්මක කරන්න නැතුව සාමාන්‍ය විද්‍යා විභාගය තියන්නේ. ඒක ක්‍රියාත්මක කරන්න බැරි වෙන හේතුව. ඒක විශේෂයෙන්ම අපේ අධ්‍යාපන ලේකම්තුමා අපිට දැනුම් දුන්නා මේ පාසල් කටයුතු අතිරේකම් තුමී ඉන්නවා. ඒ මගින් ගියා ලිපියක් සාමාන්‍ය විදිහටම විභාගය පැවැත්වීම සඳහා කටයුතු කරන්න කියලා. ඒක කවුද ප්‍රතිපත්ති මෙතීන්දු ගත්තේ? ඒක අධ්‍යාපන ලේකම්තුමා. ඉතින් ඇයි සරසුම් හැදුවේ වාලා? विशेष एकट सलसम सकस अमति हम बुना इट पशु आप सलसम क्रियात्मक कर बैरुना इवागे मैं गर लसन तलुगे गर मंत्रिगे अपे गाव तिबेनवा सीएलम विषयाध्यक्ष ग्रूप्स अभी हदलती है दमूत ए वाट्सअप ग्रूप सरह तमाय पनीरटिक पल्याट पल्याट यानी ये भीतर अग्नि सीलम पला अध्यापन संवर्धनाध्यक्ष रूंगे तीन ग्रूप्स टीका मे सीलम विषयाध्यक्ष रूम सह जाति अध्यापन आयते ने सीलम दिन एक मसकट सर या समहार मसकट दीपारकर वगे सूम तेल संबंधी पल्याट यान මේවන විට උදාහරණ හැටියට සමහර විෂයන් වලට A level විෂයන් වලට දැන් සම්බන්ධන පවා ඔන්ලයින් කරනවා. ඉතින් මේ විදිහට ඒ සම්බන්ධතාවය අපි පවත්වාගෙන යනවා. දැන් මේ මේ ඒ වගේම මට විනාඩියක් ඕලෙවල් එක්සෑම් එක තිබ්බනේ. දැන් ඕලෙවල් එක්සෑම් එක තිබ්බේ නිර්දේශ මොන නිර්දේශේ මතද මේ මේ loss එක ගණන් අරගෙනද එක්සෑම් එක තිබ්බේ? नियोगी मे मीटिंग
ඒවා ඒ ප්‍රගති වාර්තා තියෙනවද एग्जाम एक तिब्बा लाम इंट मुखादापि देना उत्तरे मेकट देंग 88% लॉस एकाकती है ना ओबतुमालाम कियला सामान्य विधियट विभागे तिब्बा ना देंग मुखाकारी आपिट अडुमतार में मार्किंग स्कीम में के दी हारी मुखाकारी बुरुला देना अदापि देंग मे लाम कोहमद आपि फेल कराने मुन पदनम इन्न आपि मे लाम इंग फेल कराने में ओ लेवल एग्जाम एक ඔන්න ඇත්තම ඒක මෙහෙම එකක් තියෙනවා අපි ප්‍රසිද්ධිය කියන එක හොඳද මන්ද මේක සාමාන්‍යයෙන් ඔව් සාමාන්‍යයෙන් ළමයෙක්ගේ පර්ෆෝමන්ස් අඩු නම් අපි ග්‍රේඩ් පොඩ්ඩක් ඩවුන් කරන්න වෙනවා ඒක සාමාන්‍ය මම හිතා ප්‍රතිපත්තිමය තීරණයක් එක ගන්න වෙනවා මොකද නැත්නම් හරිම අසාධාරණයි නෑ ඒක එහෙම සාමාන්‍යයෙන් කරනවා සාමාන්‍යයෙන් ගිය අවුරුද්දේ ප්‍රතිඵලත් එක්ක බලලා විශ්ලේෂණයක් කරනවා අවුරුදු පහක ප්‍රතිඵලත් එක්ක ඒ අනුව ඒ සාමාන්‍ය සමත් ප්‍රමාණය සමත් කිරීමට අවශ්‍ය කටයුතු කරනවා ඊළඟට ගරු සභාපතිතුමනි මට දැනුම් දීමක් මොකද මම ඒතරට හිටියේ අධ්‍යාපන අමාත්‍යාංශයේ ඒතරට මේ පේපර් සෙට් කරලා ඔක්කොම වැඩ වෙයිගෙන ගියේ කොහොම වුණත් අපිට ප්‍රතිපත්තිමේ තීරණයක් අරන් තිබුණේ නැහැ විභාග දෙපාර්තමේන්තුවේ දැනුම් දීමක් කරලා තිබුණේ නැහැ විෂය නිර්දේශය අඩු කරන්න කියලා සමස්ත විෂය නිර්දේශය ආවරණය වෙන්න තමයි පේපර්ස් හැදුවේ ඒක කොහොමත් වෙලා නැහැ නේ ලේකම්තුමා අනුමැතිය දීලා නැහැ නේ ඉතින්දී අවසානේ දෙනේ ඒකයි ඒ කියන්නේ දැන් ප්‍රතිපත් දැන් ලේකම්තුමා මෙතන ගැටලුවක් තියෙනවා සභාපතිතුමා දැන් දැන් ලේකම්තුමා අනුමැතිය දුන්න ඉස්සලා මේ මේ විදිහට හදන්න කියන මේ වගේ ලොස් එකක් තියෙනවා මේ විදිහට මේ විෂයණු මේ මේ කරුණු අඩු කරන්න කියන එක යෝජනා වෙලා තියෙද්දී ඒකට අදාළ ප්‍රතිපත්තිමය මේ මේ කාරණා ටික සම්පාදනය කරගෙන එතෙන්ට ගියාට පස්සේ එතුමා බෑ කිව්වා යම් යම් කිසේ තරින්ස යම් බෑ කිව්වා ඉතින් ඒක එතෙන්දි එතෙන්දි මං කියන්නේ මේ අමාත්‍යංශ විදියට එතන සම්පූර්ණ මේ වරදක් වෙලා තියෙනවනේ එතනනේ ඒක ඒක ඇත්තටම මේ අපි ගරු ඇමතුමත් එක්ක සාකච්ඡා වුණාද ඒක ඒ අවස්ථාවේදී ඇත්තටම මේ ළමයින්ගේ ඒ ගුණාත්මක බව රැකගන්න විෂය නිර්දේශයේ සියලුම කොටස් ආවරණය කළ යුතුයි කියන තීරණයක් ආවා පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් එක්ක ඒ අනුව 2021 පාසල් වර්ෂයේ 2022 අප්‍රේල් 8 දක්වා දීර්ඝ කරලා තමා විභාගයේ මැයි මාසේ පැවැත්වුවේ විෂය නිර්දේශ ආවරණය කරන්නට කාලය ලබා දුන්නා. 188 දැන් ඔයාලා සෑහීමකටපත් වෙනවද? ඒ කාලය ලබා දීම තුලින් අර අහිමි වුණු ඒක දරුවන්ට ලැබුණා කියන එක. අපි සාමාන්‍යයෙන් පාසල් වල සමීක්ෂණ කරද්දී අපිට ඒ බව දැනගන්නට ලැබුණා මොකද ඇත්තටම සාමාන්‍ය පෙළ ළමයින්ට ඒ කියන්නේ මැයි මාසයේ වෙනකොට නිකන් පරක්කු වැඩි වගේ අදහසක් තමයි ළමයි තුල තිබ්බේ නෑ නෑ දැන් අපි අවසාන වශයෙන් අහන්නේ ඒක නෙවෙයි අහන්නේ අපි අහන්නේ ඒ අදාළ නියමිත විභාගයට පෙනී සිටිනකොට ඒ දරුවට සම්පූර්ණ කළ යුතු විෂයමාලා සියල්ලක්ම සම්පූර්ණ කරලා තිබුණාද නැද්ද සම්පූර්ණ කළා තිබුණා ඒ කාලේ ප්‍රමාණවත් වුණා මොකද දීර්ඝ කාලයක් අපේ එහෙනම් මෙතන කියන්න එපා මේ එහෙනම් දැන් මෙතන දැන් කිව්වේ නේ වෙන කතාවක්නේ කියුනේ දැන් ඔබතුමා දැන් ඔයාලා එහෙමනම් කියන්න එපා ඒක අධ්‍යාපන අමාත්‍යංශයේ සමීක්ෂණයක් නම් නෙවෙයි ඒක නෑ 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 මෙහෙමයි එක එක කතන්දර කිය මෙහෙමයි අධ්‍යක්ෂතුමිය 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 දැන් ජනලේඛනා සංඛ්‍යාලේඛනයේද අධ්‍යාපන අමාත්‍යාංශයේ පොහෙද කිඳමන්ද කියන එක මොනවත් අදාළ නැහැ අපට අදාළ වෙන්නේ ප්‍රායෝගිකව දරුවන්ට විෂයමාලාව සම්පූර්ණ වුණාද නැද්ද කියන එක දැන් ඔය කියන ආකාරي WhatsApp group ඔයාලා ගාව තියෙනවනම් ඉතින් ආයෙ මොනවද අලුතෙන් කරන්න යන්නේ දැන් විෂය අධ්‍යක්ෂකවරුන්ට පළාත් විෂය අධ්‍යක්ෂකවරු සහ මේ අයගේ සේරක WhatsApp group දිගටම තිබුණා නම් ආයෙ අලුතෙන් සමීක්ෂණයක් කරන්න ඕනේ නැනේ ගරු සභාපතිතුමනි මම අවසර ඉල්ලනවා මේ අවස්ථාවේදී අදහස් ඉදිරිපත් කරන්නට මේ වගේ කාර්යයක් අපේ මන්ත්‍රීතුමා ඇහුවා මේ වගේ කාර්යයක් මීට කලින් කරලා තියෙනවද කියලා. ඔව් ජාතික අධ්‍යාපන ආයතනය මීට කලින් 2009 මේ උතුරු නැගෙනහිර යුද්ධය අවසන් වෙච්ච වෙලාවේ අපෙන් ඉල්ලීමක් කළා අධ්‍යාපන අමාත්‍යාංශයේ මේ වගේ වැඩපිළිවෙලකට යන්න කියලා. ඒ අවස්ථාවේදී අපි උතුරු නැගෙනහිර පළාත්වලට විෂයමාලාව මේ අහිමි වෙලා තියෙන ප්‍රමාණ අනුව බලලා කොහොමද විෂයමාලාව ආවරණය කළ යුත්තේ කියන කඩිනම් වැඩපිළිවෙලක් ජාතික අධ්‍යාපන ආයතනය සකස් කළා 2010 අවුරුද්දේ සකස් කරලා ඒ වැඩසටහන ක්‍රියාත්මක කළා. ඒ වගේම තමයි මේ වතාවෙත් අපි අධ්‍යාපන අමාත්‍යාංශයත් එක්ක එකතු වෙලා තමයි එක්කලේ අපේ අතිරේක ලේකම්තුමා නිල වශයෙන් දැනුම් දුන්නා ජාතික අධ්‍යාපන ආයතනයට. මොකද ජාතික අධ්‍යාපන ආයතනයේ පනත අනුව
ජාතික අධ්‍යාපන ආයතනයේ එක වගකීමක් තමයි අධ්‍යාපන අමාත්‍යවරයාට උපදෙස් දීම. එතකොට ඒ අනුව අපි කතා කරනකොට මොකද එක්තරා අවස්ථාවක අලුත් විෂයමාලා ප්‍රතිසංස්කරණයේ 2022 සිට නියාමනයේ අර පයිලටින් කරන්න ඕන කියන යෝජනාවක් ආවා. ඒ අවස්ථාවේදී තමයි අපි කතා කරලා මේ විදිහේ ටයිම් ලොස් එකක් මේක ලර්නින් ලොස් කිව්වට ලර්නින් ලොස් එක කියන්නේ ඉගෙනුම් අහිවිම වීම කියන එක අපි බලන්න ඕන ඉන්ඩිකේටර්ස් ගොඩක් තියෙනවා. එකක් තමයි ටයිම් ලොස් කියන එක. එතකොට මේ 188ක් සහ 2020 සහ 21ේ ටයිම් ලොස් එක තමයි අපිට ඉතා ඉක්මනින් කැල්කියුලේට් කරන්න පුළුවන් වෙච්ච දේ. අපි ළඟ තිබිච්ච මේක ක්වොන්ටිටටිව් ඩේටා එකක් නේ. තවත් ගොඩක් තියෙනවා. ඔව්. ඊට පස්සේ අපි නැමං ඒක තමයි මන්තුමා මේ විස්තර කරන්නේ. එතකොට අපිට ඉතා ඉක්මනින් මොකද පාසල් වහලා තිබුණේ පාසල් වලට රීච් කරන්න බැරි වුණා. නමුත් අපි පළාත් අධ්‍යක්ෂවරු සියලු දෙනා එක්ක කතා කරා. කතා කරලා තමයි මේ පිළිබඳව යමක් කරන්න ඕනේ කියලා අපි ඒ දින 100 වැඩසටහන සකස් කළේ. ජාතික අධ්‍යාපන ආයතනයේට අධ්‍යාපන අමාත්‍යංශයෙන් පළාත් වලින් ගුරු භවතුන් එකතු කරලා තමයි ඒ අවුරුදු දෙකේ ටයිම් ලොස් එකට සමානුපාතිකව කොයිතරම් දුරට වැඩ කරන්න ඕනද කියලා සකස් කරලා දුන්නේ. ඒ තමයි ගන්න පුළුවන් වෙලා තිබුණේ මේ අවස්ථාවේ ඊටාම ළඟම උත්තරේ. ඊට පස්සේ තමයි දැන් අපි මේ වෙනකොට ජාතික අධ්‍යාපන ආයතනයේ ඔබතුමාලට ලැබිලා තියෙන්නේ. මොකක්ද උනේ දැන්? ඒ වැඩසටහන තමයි හිටපු ලේකම්තුමා එක්තරා අවස්ථාවක ඒක ක්‍රියාත්මක කරන්න බෑ කියලා ප්‍රකාශ කළේ. ඒ නිසා තමයි ඒක ක්‍රියාත්මක කරන්න හම්බුනේ නැහැ. මම කියන්නේ එතුමා පළාත් අධ්‍යක්ෂවරුත් එක්ක සාකච්ඡා කරපුවාම එක පළාත් අධ්‍යක්ෂවරයෙක් කියලා තිබුණා එහෙම අවශ්‍ය නැහැ කියලා. මම එහෙම එකක් තමයි බලන්නේ. දැන් අධ්‍යාපන කමිෂන් සභාවේ මොකද කාර්යභාරය? නැහැ හරි ජනාධිපතිතුමාට උපදෙස් දීමට ඉන්නේ. දැන් අධ්‍යාපන කමිෂන් සභාව මේ ප්‍රශ්නේදී මොනවද මැදිහත් වීමක් කියන්නේ නැහැ. ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව මේ සම්බන්ධයෙන් මැදිහත් වුණේ නැහැ. ජාතික අධ්‍යාපන කමිෂන් සභාව දැන් තියෙනවද? තියෙනවා. කවුද ඒක ඉන්නේ? මහාචාර්ය හරිස්චන්ද්‍ර අවේගුණවර්ධන මැතිතුමා තමයි සභාපතිත්වයේ දරන්නේ. ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව තියෙනවා. ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව මං හිතන්නේ වාර්තාව අවසන් කරලා තියෙනවා. නමුත් තාම ජනාධිපතිතුමාට නෑ නෑ ඒ කියන්නේ දැන් ජාතික අධ්‍යාපන කමිෂන් සභාව තියෙන්නේ ජනාධිපති ජනාධිපතිතුමාට අධ්‍යාපනය පිළිබඳ ප්‍රතිපත්ති වශයෙන් දැනුම් දෙන්නේ. එතකොට දැන් මේ වගේ කරුණක් ඔයාලා ඉදිරිපත් කළේවත් නැද්ද? නෑ මේ සම්බන්ධයෙන් අපි ඒකත් ප්‍රධාන වශයෙන්ම අධ්‍යාපන ප්‍රතිපත්තියක්නේ. මේ අධ්‍යාපන ප්‍රතිපත්තිය ගැන ජාතික අධ්‍යාපන කමිෂන් සභාවවත් එයාලවත් කටයුතු කරලා තිබුණ නැද්ද? මෙහෙම කටයුතු කරලා තිබුණ නැහැ. පහුගිය කාරණා දැන් පහුගිය යන වෙච්ච දේ වුණා නේද? දැන් ඉස්සරහට මොකද වැඩ පිළිවෙල මේ සති දෙකක්ද මාසයක් ඇතුළත මේක ඉදිරිපත් කළ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබාගෙන මේක මේ මහ පොළොවේ යථාර්ථයක් බවට පත් වෙනවද? මේ ටයිම් ලොස් එකයි මේ ඉදිරියට මොකද කරන්නේ? දැනට තියෙන ගැටලුව තමයි අපි ඒ සම්බන්ධිනුත් ජාතික අධ්‍යාපන ආයතනයේ විදිහට අපි සාකච්ඡා කරලා මේ වෙනකොට අපේ නිර්දේශ ඉදිරිපත් කරලා තියෙනවා. එකක් තමයි දැන් 2020-21 යම් ප්‍රමාණයකට මේ ලොස් එක කවර් කරලා තියෙනවා. නමුත් 2021 තුන්වෙනි වාරයේ තමයි මේ පහුගිය මාර්තු මාසේ ඉවර වුණේ. එතකොට අපි දැන් මැයි මාසේ පටන් ගත්තේ 2022 පළවෙනි වාරය. එතකොට අපි මේ විදිහටම දැන් තියෙන ආර්ථික ගැටලුවත් එක්ක දරුවන්ට පාසල් පැමිණෙන්න ඉඩ නැහැ. ඊළඟට අර ළඟම තියෙන පාසලට යන්න වෙයි කියලා මේ සම්බන්ධයෙන් අපි පුරෝකථනය කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි දැනට අපි අඳුනගෙන තියෙනවා අපේ ආචාර්ය හරණි අමරසූරිය මන්ත්‍රීතුමිය කිව්වා වගේ විශේෂයෙන් පන්ති දෙකක්. එකක් අටේ පන්තිය, එකක් තුනේ පන්තිය. මොකද මේ අය පාසලේ ගත කරලා තියෙන කාලය ඉතාම අඩුයි. ඒ නිසා ඒ අයට මේ විෂය විතරක් නෙමෙයි ශික්ෂණය කියන එක ඒකෙත් ගැටලුවක් තියෙනවා. මොකද පහේ පන්තිය හිටපු ළමයි එකපාරට අටේ පන්තියට ගිහිල්ලා තියෙනවා. එතකොට ඒ ළමයි පහේ පන්තියට එනකන් එක ගුරුවරයෙක්ගෙන් ඉගෙන ගත්තේ ඉන්ටිග්‍රේටඩ් කරිකියුලම් එකක් තිබුණේ. ඒ අයට හයේ පන්තියේ ඉඳලා වෙනම ගුරුවරයෙක් එනවා. පහේ පන්තියට එනකන් එක ගුරුවරයෙක් කිව්වේ පහේ පන්තියට එනකන් ඉන්ටිග්‍රේටඩ් කරිකියුලම් එකක් තියෙනවා. ඉන්ටිග්‍රේටඩ් කරිකියුලම් එකක් තියෙන්නේ. ඒක ක්ලාස් ටීචර් තමයි හෑන්ඩල් කරන්නේ. ගුරුවරු දෙන්නේ ඒ කෙනෙක් ඉංග්‍රීසි. ඉංග්‍රීසි වලට එනවා. එක දෙක එක්කෙනෙක් නෑ එහෙම නෙවෙයි මම කිව්වේ මේ මන්ත්‍රීතුමා ඒ එහෙම තමයි 1 2 එක්කෙනෙක් ඊට පස්සේ 3 4 එක්කෙනෙක් කොහොමත් පන්තියේ හිටියේ එක ගුරුවරයයි. ඉංග්‍රීසි වලට විතරක් තව ගුරුවරයෙක් ආවා.
හැබැයි හය පන්තියෙන් එහා පැත්තට විෂයන් වලට එක ගුරුවරයා ගානේ අර විනාඩි 40 කාලච්ඡේද වලට පැමිණෙනවා. එතකොට ඒ දරුවෝ අර මානසිකත්වෙන් තමයි තවම ඇයි ඒ ළමයි ඉස්කෝලේ ගිහිල්ලා තියෙන්නේ බොහොම දවස් කීපයයි. එයා තාම අටේ පන්තියේ ඉන්නේ. ඊළඟට පළවෙනි පන්තියේ දවස් කීපයක් ඉස්කෝලේ ගිය දරුවෝ දැන් තුනේ පන්තියේ ඉන්නවා. ඉතින් මේ පිළිබඳවත් විශේෂ අවධානයක් යොමු කරලා මොකද ඒ අයගේ අර ශික්ෂණය අපි පිළිබඳවත් යමක් කරන්න සිද්ධ වෙනවා. මොකද දැන්ට අපිට වාර්තා වෙනවා ගුරුබවතුන් මාර්ගයෙන් අටේ පන්තියේ දරුවන්ගේ හැසිරීම් වල ඒ අයගේ යම් වෙනසක් තියෙනවා කියලා. ඉතින් මේ පිළිබඳව අපි දැන් සාකච්ඡා කරමින් යනවා ජාතික අධ්‍යාපන ආයතනයේ. අපි පහුගිය සිකුරාදාත් අපි කණ්ඩායම ලොකු සාකච්ඡාවක් කළා. මේ විතරක් නෙවෙයි අපි පුරෝගතනය කරනවා සමහර වෙලාවට මේ ආර්ථික අපහසුතා නිසා දැන් අර දරුවෝ ළඟ ඉස්කෝල වලට යනකොට ඒක ඒ දරුවන්ට දෙමව්පියන්ට සහ දැනට පාසලේ ඉන්න දරුවන්ටත් සහ දෙමව්පියන්ටත් මානසික වශයෙන් බලපාන ඉඩ තියෙනවා කියලා. මේ විතරක් නෙවෙයි මේ ආර්ථික අර්බුදය නිසා අන්තර්ජාතික පාසල් ඉන්ටර්නැෂනල් ස්කූල්ස් වලට සල්ලි ගෙවලා ගිය ළමයින්ට දැන් එහෙම යන්න බැරි වුණොත් ඒ අයත් සාමාන්‍ය පාසල් වලට එනවා. එතකොට මේ අපේ ඔපචුනිටි එකක් අරගන් දාපු අය විදිහට මේ අයිතිය බලන්න පුළුවන්. සංස්කෘතික මේ වශයෙන් වෙනස්කම් ඇති වෙන්න පුළුවන්. මේ සියල්ල සම්බන්ධයෙන් අපි කටයුතු කරන්න ඕන කියලා මේ වෙනකොට අපි ජාතික අධ්‍යාපන ආයතනයේ විසින් සකස් කරන ලද එළියවිල්ල මම ඉදිරිපත් කරලා තියෙනවා. පොඩි ප්‍රශ්නයක් ගන්න මේ දැන් දෙසැම්බර් වල අපි දැන් ඕ ලෙවල් තියන්නනේ දැන් ওই ප්ලෑන් කරන්නේ අපි. දැන් ඕක දැන් අපිට දැන් ওই යන විදියත් එක්ක මේ ගැටලුත් එක්ක එක පැයක් වැඩි කරගන්නත් අමාරු නා. දවස් 4කට ගියොත් අපිට කොහොමත් එක කෙරෙන්නේ නැහැ. එතකොට අපිට අප්‍රේල් වලම ආපහු ඕ ලෙවල් తిව්වොත් එහෙම මොකක්ද ඉන්නේ ගැටලු ටික පැන නැගින ගැටලු මොනවද? ඔව් එහෙම වුණොත් එහෙම දැන් අපිට ඇත්තටම මං හිතනවා මේ අවුරුද්දේ දැන් අපි ඕ ලෙවල් තියලා ඉවරයිනේ. එතකොට මේ අවුරුද්දේ ප්‍රතිඵල විශ්ලේෂණය කරද්දී අපිට පහුගිය අවුරුදු 3ක දැන් ප්‍රතිඵල විශ්ලේෂණය කරනකොට අපිට යම්කිසි තොරතුරක් ඉස්සරහට යන්නකොට කොහොමද මේක කරන්න වෙන්නේ කියන එක. මොකද විභාග කොමසාරිස් ජෙනරාල්තුමා කිව්වා වගේ දැනට මේ පර්ෆෝමන්ස් වල ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක යම් ආකාරයකට අපි කම්පෙන්සේට් කරනවා තමයි. හැබැයි ඒක දීර්ඝකාලීන උත්තරයක් නෙවෙයිනේ. ඒ නිසා ඒ ප්‍රතිඵල බලනකොට අපිට පුළුවන් වේවි කොහොමද ඉස්සරහට යන්නේ කියලා තීරණය කරන්න ඒ විභාග ප්‍රතිඵලයත් එක්ක ඒක ඇනලයිස් කරගෙන මම හිතන්නේ ඒ සම්බන්ධයෙන් අපි සියලු දෙනා එකට එකතු වෙලා වැඩ කරන්න වෙනවා. ඒ අනුව තමයි තීරණය කරන්න වෙන්නේ කොහොම වුණත් දැන් මේ ලර්නින් ලොස් එක දිගින් දිගටම යම් ප්‍රමාණයකට ඇකියුමුලේට් වෙනවා. මම දන්න විදිහට යුනෙස්කෝ ආයතනය දැනට කියලා තියෙන්නේ මේ කලාපේ මේ පිළිබඳව අඩුම තරමේ ටයිම් ලොස් පිළිබඳවවත් අවධානය යොමු කරලා තියෙන්නේ ලංකාව විතරයි. දැන් අනිත් රටවල් මේ සම්බන්ධයෙන් විශේෂයෙන් බංග්ලාදේශ් ඒ වගේ රටවල් ගොඩක් ඉහළින් ඉන්නේ ටයිම් මේ ලර්නින් ලොස් එක සම්බන්ධයෙන්. අපේ ලර්නින් ලොස් එක පිළිබඳව අඩු ගානේ අපි යම් අවධානයක් යොමු කරලා තියෙනවා. කලාපය අනිත් රටවල් එහෙම කරලා නැහැ. ඒක තමයි යුනෙස්කෝ ආයතනය ඉදිරිපත් කරලා තියෙන්නේ. ඉතින් මේ අනුව තමයි අපිට තීරණ ගන්න වෙන්නේ ඉදිරියේදී කොහොමද කරන්න වෙන්නේ කියලා. මොකද ඒක මම යෝජනාවක් කරන්න ඇත්තට ලේකම්තුමාට ඒක මැදිහත් වෙන්න පුළුවන්. ලේකම්තුමා සම්පූර්ණ ඔය ජාතික අධ්‍යාපන ආයතනයේ විභාග කොමසාරිස් තුමා ඇතුළු සියලුම ආයතන ටික එකටයි ගෙනල්ලා අඩුම ගානේ සති දෙකකට සැරයක්වත් සමාලෝචනය කළ මේ යෝජනා දැනට කියනවනේ. පොඩි ප්‍රශ්නයක් අහන්න පුළුවන්. දැන් ඔක්තෝබර් වල නේද ඒ ලෙවල් තියන්න નિયમિત වෙලා තියෙන්නේ? නොවැම්බර් විතර වෙයි. එතකොට දැන් ඒ ලෙවල් අවුරුදු දෙක මාක් කරලා ඉවරද? තාම පට දාන්න තරමින් තාම ප්‍රැක්ටිකල්ස් යනව නේද? මේ කරුණු කීපයක් තියෙනවා. ගල් සභාපතිතුමනි වෙනදා අවුරුද්ද පුරාවට තමයි විභාග දෙක තුන තියන්නේ. ඒ කියන්නේ දෙසැම්බර් තියලා අපව අගෝස්තු තියෙනවා. නමුත් මේ වෙලාවේ විභාග තුනක් මාස 6කද තියලා තියෙනවා. ඒතර වෙනදා ඕ ලෙවල් තියුවහම ආයි අගෝස්තු තමයි ඒ ලෙවල් වෙන්නේ. දැන් අපි ඒ ලෙවල් තියලා ඒ මැදට ආවා ඕ ලෙවල්. එතකොට අපි එකම කාර්ය මණ්ඩලයක් තමයි කරන්නේ. අපි කාර්ය මණ්ඩල වැඩි විලත් නැහැ. සම්පදුත් අඩු වෙලා තින්නේ. කඩදාසිද තීන්තද ගැටලු අනන්ත අප්‍රමාණව තමයි විභාගි පැවැත්වුවේ. මේ 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 අවසාන විභාග තුන පැවැත්වුවේ මන් දැන්නේ කොහොම කරන්න පුළුවන්ද කියලා. මුදලුත් අපිට මිලියන ප්‍රතිපාදන ගත්තාම අපිට ගිය අවුරුද්දේ මේ අවුරුද්දේ එන්න ඕන ප්‍රතිපාදන විභාග පැවැත්වීමට මිලියන 4000ක්. නමුත්
හයවෙනි මාසේ 15 වෙනිදා නම් ඇවිල්ලා තින්නේ මිලියන 960යි. ඒකේ 3040ක් ඌනතාවය. එතකොට තව තිනවා total liabilities to be paid මිලියන 2.3ක් තිනවා. ඉදිරි විභාග ටික කරන්න මිලියන මිලියන 12.5 කියන්නේ බිලියන බිලියන 12.5ක් ඕන වෙනවා. දැන් මේ වගේ මේ 12.5ක් අතර බිලියන 2.3ක්. ඉතින් මේ වගේ තත්ත්වයක තමයි ඇත්තම විභාග දෙපාර්තමේන්තු යන්නේ. පිටායට පිට චුත මට චූට්ටක් විනාඩියක් දෙන්න. විනාඩියකින් ඕකෙන් කියවෙන්නේ විභාග රාජකාරී කරුපරට හිම සල්ලි ගෙවන්න නැහැ. ඔව් සල්ලි ගෙවන්නේ මුදල් තාම ලැබිලා නැහැ. තාම ඒ විභාග දැනට ඒ දැනට A level විභාග ශාලාධිපති උරුන්ගේ මුදලුත් තාම තව බිලියන මිලියන 200ක් අඩුයි. මාකින් වලට තාම ශිෂ්‍යත්ව මාකින් වලට ගෙවලා නැහැ. ටිචරි මොකද පොදු ප්‍රශ්න තියෙන්නේ? ඔව් මේ සල්ලි එනවා අඩුයි. කෑෂ් නැහැ. ඒ අතන වැඩ ගන්නත් අමාරුයි. ලොකේෂන් එක තියෙනවා. ඔව්. ඔ ගියවුරුදේ ඕ ලෙවල් වල සෙටින් වලත් තාම ගෙවලා නැහැ. අපි හවස මුදල් අමාත්‍යාංශේ එනවා. बाधक मध्य कार्य करे मे विभाग तुन एट अभी प्रश्न मम्मी उत्तर दिन मार्किंग प्राक्टिकल हाट गए मे ओ लेवल ओ लेवल करा बै ओ लेवल तीयल दी प्राक्टिकल पटांग अनी मार्किंग गोडांग इवरा अभी ओ लेवल मे ए लेवल प्राक्टिकल टीका इनका අපි ඩේටා බේස් එක හදනවා කොහොමද ජූලි මාසේ ප්‍රතිඵල දෙන්න තමයි බලාපොරොත්තු. ඔව් මම ඒක මොකද ජූලි මාසේ ප්‍රතිඵල දීලා රීසිට් ළමයින්ට ඕක ප්‍රශ්නයක් එනවනේ ඔක්තෝබර් කියන්නේ අපි කොච්චර කාලයක් දෙනවද කියලා ඒගොල්ලෝ රිසල්ට්ස් රිලීස් කරනවා ආයිත් ඔ සාමාන්‍යයෙන් මැඩම් ඔ සාමාන්‍ය මැඩම් මෙහෙමයි දැන් අගෝස්තු තිව්වහම ඒ ලෙවල් වෙනදත් දෙසැම්බර් නිවාඩු දිනවල තමයි දෙන්නේ. ඒතර මාස හතරක්වත් යනවා. දැන් ඒ ගාණ තමයි තියෙන්නේ. විභාගයක් තියලත් इतम करा पुलवां कार्यक निमे करे अवृद्धत्न विभाग मस पहाक्ति करा थिंक एक अत्रम गरु हिटबुले कंतु वर्तमान लेखंतु गरु अमत्म सहन राज्य सहन उदौ करा थिंक एक प्रणाम प्रसिद्ध पुदकरण सी एलुम गुरु मऊरुट पियवरुट सह विद्वापति सह पलाध्यक्ष सह अभी कार्यमंडल विभाग अतरी प्रश्न मे विद्वापति विशेष जाति पाठशाल विद्वापति पत्म संबंध अवधार सम्मुख परीक्षा अवस्था कीपया कल දපමණක් පාසල්වල මාස 7-8 වෙනවා විදුවල්පතිවරයෙක් දාගන්න නැතුව ඉතිපු විදුවල්පතිවරු විශ්‍රාම ගිහිල්ලා සහ වෙනත් කාරණා. එතකොට කොවිඩ් නිසා ඉන්ටර්වයුව එක අවස්ථා දෙක තුනක කල් ගියා. දැනට ඉන්ටර්වයුව කරපු ඒවා රාජ්‍ය කමිෂන් සභා PSC එකට යවල නැති ප්‍රශ්නකුත් තියෙනවා. ඒක නිසා හැකි කඩිනමින් ඒ මොකද මේ පරිපාලනයත් අදාළ වෙනවා. මේකේ පරිපාලන සුදුසු පුද්ගලයෝ පත් වෙන්න ඕනේ. නැත්නම් මේ පද්ධතියම බරපතල කඩාගෙන වැටීමකට ලක් වෙන ඉඩකඩ තියෙනවා. ඒක නිසා ලේකම්තුමා අලුත් ලේකම්තුමා ඒ සම්බන්ධ මැදිහත් වෙන්න කරපු ඉන්ටර්වයුව වල ප්‍රතිඵලවත් PSC එකට තාම යවල නැහැ. පමණක් මම උදාහරණ ගණනාවක් දෙනවා. අලුත් අමතුමා කතාරයන් පස්සේ එතුමා පණිවිඩයක් ගිහලා දුන්න අධ්‍යාපන අමතුමා දැන් වර්තමාන අධ්‍යාපන අමතුමා ඒ සමග පරීක්ෂණ නැවැත්තුවා කියන කාරණාව තමයි පල්ලෙහාට ගිහලා තියෙන්නේ. එහෙම කිසි දෙයක් වෙලා නැහැ. ඒ ප්‍රතිඵල යවල නැහැ. PSC එකට ඒක නිසා පත්වීම් දෙන්න ඉඩ කඩක් හම්බෙලා නැහැ. ඒක නිසා ඒ විදුහල්පතිවරු පත් කිරීමත් ජාතික පාසල් වල මම දන්න ඔබතුමාට අදාළ කාරණා ජාතිපාල විදුහල්පතිවරු පත් කිරීම සිද්ධ වෙලා නැහැ. දැන් අපි දීර්ඝ වශයෙන් කතා කළා මේ මමත් මුලින්ම සඳහන් කළා වගේ අත් වශයෙන්ම මේ ඔබතුමාලා අධ්‍යාපන අමාත්‍යාංශයත් විභාග දෙපාර්තමේන්තුවත් මේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශ විශ්වවිද්‍යාල විසින් මේ අභියෝග මැද කරගෙන ගිය කටයුතු පිළිබඳව අපි මොනම ආකාරයකවත් මේ අවතක්සේරු කිරීමක් කරන්නේ නැහැ. නමුත් දැන් මෙතන මම හිතන්නේ කරුණු කීපයක් අපට අනාවරණය වුණා. එකක් පැවති විභාගවලදී අධ්‍යාපන අමාත්‍යාංශයත් ජාතික අධ්‍යාපන ආයතනය සම්බන්ධීකරණයක් නොමැති වීම කියන එක අනාවරණය වුණා. ඉතින් එතකොට අපි යෝජනා කරන්නේ ඉදිරියේදී පවත්වන විභාගවලදී ඒ සම්බන්ධීකරණය ඇති කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් අනිවාර්යයෙන්ම යොමු විය යුතුයි. ඊට අමතරව ජාතික අධ්‍යාපන ආයතනයේ පැත්තෙන් ඉදිරිපත් කරලා තිබෙන ඒ අහිමි වුණු අධ්‍යාපනය නැවත ලබා දීම සම්බන්ධයෙන් ඒ පිළිබඳව කඩිනමින් ප්‍රතිපත්තිමය තීන්දුවක් ගන්න අපට කාරක සභාව විදිහට අපිට කියන්න බෑ. විෂයමාලාවේ මෙච්චරක් කරන්න අරව මෙව කරන්න අපි එහෙම කියන්න යන්නේ නැහැ. නමුත් ඒක විද්‍යානුකූලව ඔබතුමාලා දැන්ට හදලා තියෙනවා කියලා කිව්වා. ඉතින් එතකොට ඒ හදලා තියෙන එක කොහොම හරි කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා අනිවාර්යෙන්ම කටයුතු
කළ යුතුය තිබෙනවා ඒ වගේම මම හිතන්නේ අවධානය යොමු වෙලා නැතිනම් දැන් දැන් අපි පාසල් පැවැත්වුවා කියලා කිව්වට අපි බැලුවොත් මම හිතන්නේ පැමිණීම අඩු වෙයි ඉදිරියේදී පන්ති කාමරේ මේ මේ ඒකත් බලන් අවධානයක් යොමු කරන්න එතකොට දැන් අපි තීන්දුව తీරන ගන්නවා නම් දැන් ඔන්ලයින් පහසුකම් 100ට කොච්චරකට තිබුණාද එතකොට ඔන්ලයින් පහසුකම් තිබුණ නැති අයට වෙන අසාධාරණයට මොකද්ද සිද්ධ වෙන්නේ එවගේම තමයි ඉදිරියේදී ඇති වෙන මේ ඉන්ධන සහ අනිකුත් අර්බුද නිසා විශේෂම ආර්ථික ප්‍රශ්න නිසා දරුවන් පන්ති කාමරේ ළමයි 40ක් ඉන්නවනම් සමහර 20ක් වෙයි එතකොට දැන් මේ අයටත් මොකද්ද කරන්න පුළුවන් පන්ති කාමරේ යන ගමන් ඔන්ලයින් උත් යන්න පුළුවන්ද එතකොට ඒ දරුවාට ගෙදර ඉඳගෙන හරි ඒක කරන්න පුළුවන්ද කියන එක පිළිබඳව මම හිතන්නේ ඒකත් විශේෂයෙන්ම අවධානය යොමු කළ යුතුව තිබෙනවා ඉතින් මේ නිසා මම හිතන්නේ සභාපතිතුමනි මේ පිළිබඳව මම හිතන්නේ මේ නැත්තම් අපි මේ කාර්යක සභාව විදිහට අපි මේ පාර්ලිමේන්තු නැති දවසකත් අපි කැඳෙවි මේක ඉතාමත් වැදගත් තින්දා ඉතින් ඒකින්ද අපෙනුත් සම්පූර්ණ සහයෝගය ඔබතුමාට ලබා දෙනවා අපි මේ දරුවෝ වෙනුවෙන් හැම දෙයක්ම අපි කරන්නේ ඉතින් ඒකින්ද මම හිතන්නේ මේකට ඉහළම ප්‍රමුඛතාවයක් ලබා දිය යුතුයි ඒ වගේම තමයි අර මෙතුමිය සඳහන් කළා වගේ දරුවන්ගේ තිබෙන ඒ මානසික සහ ඒ ගැටළු වලට මේ ඔන්ලයින් තාක්ෂණේ හරහා නම් මම හිතන්නේ විසඳුම් ලබා දෙන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ නමුත් මම හිතන්නේ ඒක දැවැන්ත විශාල ප්‍රශ්නයක් ඒක. අද මේ ඇති වෙලා තිබෙන තත්ත්වය නිසා ඉතින් ඒ වටත් විසඳුම් ලැබෙන පරිදි අම්ම වැඩපිළිවෙලක් මම හිතන්නේ කඩනමින් සකස් කරන්න ඕනේ. අපට මේ සම්බන්ධව මම හිතන්නේ වார்த்தාවක් දුන්නොත් හොඳයි මේවා ගැන ගත්තු තීන්දුව තියෙන පිළිබඳව සති දෙකක් ඇතුළත. ඒ වார்த்தාව දෙක මට ප්‍රශ්නයක් මතු කරන්න කැමතියි. දැන් යම් විෂයක් කියන්නේ මැත්ස් හරි මව්වාසාව ෆේල් වුණොත් එතකොට එතනින් එහා මේ ඇතිවෙන පාඩුව මේ දෙවනි වාර ඉදිරිපත් වීමේ ක්‍රමයක් හරි මොකුත් ඇති කරන්න බැරිද? ආ? එහෙම තියනවාද? වැඩ අටම අරගෙන ඒකෙන් අරක පාස් වෙන්න ඕනේ ඒක පළවෙනි සැරේ දෙවෙනි සැරේ තුන් සැරේ ප්‍රශ්න නමුත් මම අහන්නේ මේ තියෙන මේ දරුණු தத்துவය සලකලා ඒ නීතිය බැරිද රිලැක්ස් කරන්න නෑ ඒක කරන්න වෙනව නේද ඒ වගේම කරන්න වෙනව දැන් සාමාන්‍ය බුදුමනලා ඒක යෝජනා කරන්න හැබැයි ඔය ඔය සාමාන්‍ය පෙළ ප්‍රති නෑ සභාපතිතුමා මේ සාමාන්‍ය පෙළ මම දන්න තරමින් සාමාන්‍ය පෙළ විභාගයේ සමත් වීම සහ විෂයන් සමත් වීම සම්බන්ධව චක්‍රලේඛන තිබුණාට සාමාන්‍ය පෙළෙන් පස්සේ උසස් පෙළට දරුවන් බඳවා ගැනීමදී පාසල් විසින් අසීමිත කොන්දේසි දාලා තියෙනවා ඉතින් ඒකට හේතුව ඒ පාසලට ඉල්ලුම වැඩි හින්දා සමහර පාසල් තියෙනවා ඒ නමේ ඒ නමෙන් මෙහා ආයි මොනවත්ම නැහැ ඒ නමේ දාපු අයගේ 200ක් විතර එළියේ එළියේ දැන් 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 මේ වගේ ප්‍රායෝගික ප්‍රශ්න තිබෙනවා හැබැයි දැන් ඊළඟ එක දැන් තාක්ෂණ විෂය පටන් ගත්තේ මේ මේ ඔය ගණන් එහෙම සාමාන්‍යයෙන් S වගේ තියන අයට කරන්න කියලානේ නමුත් දැන් අද තාක්ෂණ විෂය කරන 90%ක් ඒ නමේ ඉතින් ඒකත් ඒ තාක්ෂණ විෂය තියෙන පාසල් වලට ඉල්ලුම් වැඩි හින්දා ताक्षण विषय पटंगत्त वेन अरमुनकट मे सामान्य पेल गणांग वगे हेम मे मे ये समर्थ गंड बरी मंग वरदीना निमरदी कर नमुद अद सिद्ध एकदीन तरंकारिश अद मुनमाकार बलापुर अरमुन्ना इटी बेका हई वी युत නමුත් අරකත් කේට කරන්න අපි මොකක් හරි වැඩපිළිවෙලක් කරන්න ඕනේ අර මේ සාමාන්‍ය පෙළ හරියට මේ මේ සමත් වෙන්න බැරි අයට මොකද්ද උසස් අධ්‍යාපනය සම්බන්ධයෙන් තියෙන්නේ කියන එක
මට තව යෝජනා දෙකක් සහ ප්‍රශ්නයක් තියෙනවා යොමු කරන්න එකක් අපි මම හිතන්නේ මේ තියෙන තත්වයක් එක්ක මම නම් මට පේන විදිහට මේක මේ නවුරුද්ද විසඳෙන්නේ නැහනේ තව අවුරුදු දෙක තුනක්වත් අපිට මේක කරන්න වෙනවා ඉතින් ඒ සඳහා අපිට සමගාමීව තියෙන්න වෙනවා හොඳ ඉවැලියුේෂන් ප්‍රොසෙස් එකකුත් අපිට දත්ත කලෙක් කරගන්න මොකද විටින් විට අපිට ඇඩ්ජස්ට් කරන්න වෙයි එතෙන්දී එතකොට අර මේ ක්වොන්ටිටටිව්ලිම විතරක් නැතුව මෙතන ඇත්තටම ඉම්පැක්ට් එක මොකක්ද කියලා බලන්න මම හිතන්නේ NIE එකෙත් NEES National Education Commission එකෙත් තියෙන්න පුළුවන් මම දන්නේ මොන බ්‍රාන්ච් එකද ඒක කළ යුත්තේ කියලා නමුත් ඒ ඩේටා ඉවැලියුේෂන් ප්‍රොසෙස් එකකුත් යන්න වෙනවා මේ ඉම්පැක්ට් එක මොකද්ද ළමයින්ට කියන එක ඒක ගැනත් අවධානය යොමු කරන්න කියන එක අනිත් එක මේ ඊළඟට එක්සෑම් එකට ඇඩ්ජස්ට්මන්ට්ස් කරන ගමන්ම මේ වාරේ මේ එක්සෑම් කරපු ළමයින්ටත් මොකද්ද අපිට දෙන්න පුළුවන් සහනය ගැනත් අවධානය යොමු කරන්න වෙනවා මොකෝ ඒ ළමයින්ට වෙන්න පුළුවන් අසාධාරණේම වැඩිම අසාධාරණය සිද්ධ වෙලා තියෙන්නේ තව ප්‍රශ්නයක් මේක ටිකක් අමතර දැන් කතා කරපු එකට අමතර ප්‍රශ්න අපේ ස්කූල් න්‍යූට්‍රිෂන් ප්‍රෝග්‍රෑම් එක මොන තාත්වකද තියෙන්නේ මොකෝ ඕකත් දැන් ඉස්සරහට ලොකුවට බලපාන දෙයක් වෙනවා අපිට ඒකටත් ලොකු අවධානයක් දෙන්න වෙනවා මොකෝ අපේ ඔය ප්‍රශ්නේ අපි ඉතාමත්ම බැරෑරුම් ලෙස මුණ දෙන්න සිද්ධ වෙන එකක් නිසා ගරු සභාපතිතුමනි දැන් අර මුලින්ම ගරු මන්ත්‍රීතුමා අමාත්‍යතුමා හපු ප්‍රශ්නට උත්තර දෙනවා නම් එතවශයෙන්ම දැන් අවුරුදු කීපයක ඉඳලා ක්‍රියාත්මක කරගෙන යනවා සාමාන්‍ය පෙළ අසමත් වුණත් උසස් පෙළ විෂය ධාරාවක් ඉදිරිපත් කරලා තියෙනවා වෘත්තීය විෂයන් මේ විෂය ධාරාව සඳහා වසරකට අනිවාර්ය අධ්‍යාපනයේ එතන විෂයන් 26ක් වෘත්තීය විෂයන් විවිධ අංශ ඒ කියන්නේ තාක්ෂණික ඒ කියන්නේ ස්කිල්ස් ඩෙවලොප්මන්ට් ස්ටේට් මිනිස්ට්‍රි එකක වැඩ කරනවා දිගටම තාක්ෂණ කියන්නේ තාක්ෂණික විද්‍යාල වලට දරුවන්ට යන්න පුළුවන් මාස 6ක පාසලේ අධ්‍යාපනය ලැබලා මූලික කොටසක් ඉන්න ඒ වගේම ඉන්ඩස්ට්‍රි එකත් එක්ක ඒ කියන්නේ ටුවරිසම් සෙක්ටර් ඒ වගේ විවිධ අංශ එක්ක විශාල වැඩපිළිවෙලක් යනවා මෙතෙන්දි මේ වැඩසටහන ඉතාමත්ම ජනප්‍රිය වෙලා තිනවා මේ වෙනකොට අපි ආරම්භ කරද්දී 2000 ගණනක් තමයි දරුවන් ඇතුළත් උනේ 2017 ආරම්භ කරද්දී මේ වෙනකොට ළමයි 8000ක් පමණ දැන් 2020-21 වර්ෂවල ළමයි 10000ක් පමණ එන්රෝල් වෙලා තිබුණා. ඒතර මේ අයටත් මේ කොවිඩ් වසංගත තත්ත්වය නිසා බාධාවන් පැමිණුණා. ඒ වගේම මෙතෙන්දී අපිට වෙනත් ඉන්ඩස්ට්‍රීස් එක වැඩ කරනකොට අපිට අරමුදල් සපයන්න වෙලා තියෙන ඔය පෞද්ගලික අංශයත් එක්ක විශේෂයෙන්ම ඉතින් එතෙන්දී ඇත්තටම රජයේ අපිට ඒ අරමුදල් සපයලා දුන්නා මේ දක්වා විශාල ගැටලුවක් අපිට මේ දක්වා ලැබුණේ නැහැ මුණ පාණ්ඩ නමුත් මේ දරුවන්ට අර ඉතාමත්ම අධික දරිද්‍රතාවයෙන් පෙළෙන මේ පවුල්වල තමයි දරුවන් තමයි මේ කණ්ඩායමට ගොඩක් වෙලාවට ඇතුළත් වෙන්නේ ඒ දරුවන්ට රුපියල් 500ක දීමනාවක් දෛනික ඒ කියන්නේ ට්‍රාන්ස්පෝටේෂන් වගේ දේවල් වලට පහසු වෙන්න අපි ලබා දුන්නා. නමුත් මේ වෙනකොට තියෙන අරමුදල් තත්ත්වයත් සලකලා බලලා රුපියල් 200ක අරමුදලක් තමයි ග්‍රාන්ට් එකක් තමයි මාසිකව ලබා දෙන්නේ. නමුත් මේ දක්වා අරමුදල් වල අපිට විශාල ගැටලුවක් පැමුණුනේ නැහැ. ඒ වගේම මේ දරුවන් සඳහා යම් පරිගණක සහ ස්මාර්ට් ක්ලාස් රූම්ස් තරමක ප්‍රමාණයක් ඇතුළත් කරලා තියෙනවා ඉදිරියේදී තවදුරටත් ඒ පහසුකම් වැඩි කරන්න කටයුතු කරගෙන යනවා ඒ වගේම තමයි නියුට්‍රිෂන් ප්‍රෝග්‍රෑම් එක ගැන කතා කරනවා නම් එතෙන්දී පාසල් දිවා ආහාර වේලක් ලබා දෙනවා නීඩි ස්කූල්ස් නැත්නම් අත්‍යවශ්‍ය පාසල් කුඩා ළමයි 100ට අඩු ප්‍රාථමික පාසල් වලට සහ ළමයි 100කට දක්වා ඒ කියන්නේ ළමයි 100ක් දක්වා උපරිම සංඛ්‍යාවේ සමස්ත ජනගහනයේ ඉන්න පාසල්වලට සහ ප්‍රාථමික පාසල් ඒ කැටගරි එකට යන. ඒතර එතෙන්දී ලක්ෂ 11ක් පමණ දරුවන් තමයි මේකේ ටාගට් ගෲප් එක වෙලා තියෙන්නේ. මේ අයට දිවාහාර වේල සඳහා රජයෙන් ලබා දෙන අරමුදල් අත්වශයෙන්ම බිලියන 5ක 6ක පමණ ප්‍රමාණයක් පහුගිය වර්ෂවල ලැබුණත් මේ වෙනකොට තියෙන තත්ත්වයන් අනුව අපිට මේක ගැටලුවක් වෙලා තියෙනවා මුදල් සපයා ගැනීම. ඒ නිසා අපේ ලේකම්තුමා ප්‍රකාශ කළා වගේ ලෝක බැංකු අරමුදල් සමග සාකච්ඡා කරලා අපි මේ වෙනකොට ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුවෙත් විශාල සහයෝගයක් ලැබිලා අපි යම් සේවිංස් නැත්නම් ඒක රීස්ට්‍රක්චරින් එකක් කරගෙන යනවා. මේ වර්ෂයේ ඉතිරි ප්‍රමාණය සඳහා කාල සීමාව සඳහා මේ දිවාහාරයට අරමුදල් සපයා ගැනීමට. ඉතින් මෙතෙන්දී අපි 2020 කොවිඩ් වසංගත තත්ත්වය ආරම්භ වෙනවත් එක්කම අපේ තිබුණ World Bank වැඩසටහන එක වැඩසටහනක් ව්‍යාපෘතියක් නෙමෙයි ව්‍යාපෘති ඒකකයක් නොමැති sector wide approach එකකින් යන වැඩසටහනක් 2018 ආරම්භ කළේ
එතකොට එතෙන්දී 2019 20 වගේ 19 ඉඳලා අරමුදල් සැපයුණා පද්ධතියට පළාත් පාදකව වෙනම බජට් එක යනවා පළාත් ෆන් ෆ්ලෝ එක අනුව අමාත්‍යාංශයට එන අරමුදල් වෙනම එනවා ජාතික අධ්‍යාපන ආයතනත් සමග එතන මෙතෙන්දී එන අරමුදල් වලින් ඒ කියන්නේ 100 මිලියන් ප්‍රෝග්‍රෑම් එකක් එතෙන්දී අපි 15 මිලියන් කන්ට්‍රිබියුට් කළා අනිකුත් අංශ සෙක්ටර් එකේ සියලුම World Bank projects වලින් pool for fund එකක් හැදුනා මුදල් අමාත්‍යාංශයේ මේ pool fund arrangement එකෙන් අපිට ඩොලර් මිලියන 20.2ක ප්‍රමාණයක් total වශයෙන් ලැබුණා මේකෙන් අපිට බිලියන 5ක පමණ අරමුදලක් රුපියල් වලින් මේ meal program එකට දෙන්න දැන් කටයුතු කරගෙන යනවා ඒ සඳහා අර රුපියල් 30ක දෛනික ප්‍රමාණය මදි නිසා තමයි කැබිනට් පත්‍රිකාවක් අමාත්‍යාංශ ඉදිරිපත් කළා තියෙන රුපියල් 60ක් දක්වා අම වශයෙන් මේක ඉහළ නම් වණ්ඩ. ඒතර මේ විදිහට කටයුතු කරගෙන යනවා වගේම මේ ඒක අපි හදිසි ප්‍රතිචාර සැලැස්මක් තමයි එතෙන්දි සකස් කරේ. කොවිඩ් පැන්ඩමික් එක ආපු ආෆ්ටර්මැත් එකට උදව් කරන්ඩ නමුත් දැන් තියෙන පෝස්ට් කොවිඩ් සිටුේෂන් එකත් මේ තියෙන ආර්ථික පැත්තෙන් තියෙන ගැටලුකාරී තත්ත්වයක් බලලා ගුරු පුහුණුව සඳහාත් අපේ තියෙන World Bank projects අපි රීස්ට්‍රක්චර් කරන්න සාකච්ඡා කරලා තියෙනවා ඒ සඳහා එකගතාවයන් ලැබෙන බව පැහැදිලි ඒ වගේම අනිත් පැත්තෙන් ගත්තොත් අපි යම් කුඩා පර්යේෂණයක් කරගෙන යනවා අර පෝ ලර්නින් ලොස් ඉම්පැක්ට් එක බලන්න හැබැයි දැනට තාම data analysis situation එකේ තියෙන ඉදිරියේදී ඉදිරිපත් කරන්න පුළුවන් වෙයි තොරතුරු ගරු සභාපතිතුමනි ඒ වගේම private channel එකක් තියෙනවා ළමයින්ට උගන්වන්න ඒකේ මම දන්නේ නැහැ ඒකේ නියාමණය වෙනවද ගුණාත්මක මම දන්නේ නැහැ නමුත් ඒක දැන් හොඳට උගන්නා නෑ ඒකේ හොඳ නම් ඒක මං හිතන්නේ ඒක මේ පොඩි නියාමණයක් වගේ වුණා නම් ඒක ප්‍රොමෝට් කරන්න මම දන්නේ නැහැ ඒක මම නිකන් ඒක මොනිටර් කරනවද මොනිටර් වෙනවද කියන එක අපිට එහෙම ඔෆිෂියලි තාම පටන් ගන්න නැහැ ඔබතුමාලා නියෝගයක් දෙනවා නම් අපිට පුළුවන් ඔව් අපි දෙන්න ඒක කරන්න වෙනවා නෑ 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 හැබැයි දැන් මෙහෙමයි මොනිටර් කරනවා කියලා ඒ කියන්නේ අපි අඩුපාඩුකම් හදලා උදව් කරන්න. උදව් නෑ නෑ ඒකට නීති දාන්න කියලා මේවා කරන්න කියොත් නම් ඒක කරන්න වෙනවා. මොනිටර් කරන්න කියලා. දැන් ඒකේ ගරු සභාපතිතුමනේ අපි මේ 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 World Food Program එකෙන් මේ සංගා හම්බුනා නේද ගානක්. World Food Program. ඒගොල්ලන්ගේ ඒක වාර්ෂිකව දෙනවා. ආ ඒක අවුරුදු පතා දෙනවනේ. ආ අපිට කලින් අරමුදල් දුන්නා කොටසක් ඒ කියන්නේ යම් පළාත්වල විශේෂයෙන් ආහාර ලබා දීම සඳහා නමුත් දැනට World Food Program එකෙන් අරමුදල් ලැබීමක් නැහැ නමුත් ඒ අයගේ තාක්ෂණික සහාය ලබා දෙනවා රෙසිපීස් ඒ මෙනියුස් හදලා ඒ කටයුතු සෞඛ්‍ය අමාත්‍යාංශයයි අපේ අමාත්‍යාංශයයි World Food Program එක එකතු වෙලා ඒ කටයුතු කරනවා. නමුත් අරමුදලක් ලබා ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න ඕනේ. මේ World Food Program එකේ නීතිය ඇලෝකේෂන් එකක් ලංකාවට තියෙනවා ඉස්කෝලේ ළමයි දෙන්න. එතකොට ඒක නේද අදහසක් කියන්න. පුළුවන්. World දැන් මේ ළඟදි චීන රජයෙන් ඔව් එක් මං කියන්නම් ඒක. මේ දෙන්න පටන් ගත්තා මේ ඩියුටිෂන් මං පැහැදිලි කරන්නද සභාපතිතුමනි. ඔව්. ඔව් World Food Program එකෙන් අරමුදලක් නැති වුණාට හාල් ලබා දෙන්න ඒ කට්ටිය මේ වෙනකොට අපි තුරතුරු ලබා දුන්නා. ඒ වගේම චීනයෙන් නොමිලේ මෙට්‍රික් ටොන් 5000ක් ලැබෙනවා. ඒකේ පළවෙනි ෂිප්මන්ට් එක මේ 30 එනවයි කියන තොරතුරු තියෙන්නේ. අපි මේ වෙනකොට අර දිවාහාරයේ ලබා දෙන පාසල් වලටම මේ මෙනු එකේ තියෙන හාල් ටික මාස 3ක කාලයකට සපයන්න පුළුවන්කම තියෙනවා. ඒ සියලුම තොරතුරු අපි සම්පකාර දෙපාර්තමේන්තුවත් එක්ක සම්බන්ධීකරණය කරමින් ඔවුන් ලවා බෙදා හැරීමේ කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකෙන් අපිට අර මේ වෙනකොට රජයේ අරමුදල් මදි වෙලා තියෙන මිලියන ගාණක් අපේ මඳුරාවේ හැල්ල මහත්මිය සඳහන් කරපු මිලියන ගාණක් රජයේ අරමුදල් වැය නොකර හාල් වෙනුවෙන් චීන හාල් වැය කරන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ අපි බලාපොරොත්තු වෙනවා World Food Program එකේ හාල් ටික ලබා ගත්තන් පස්සේ රජයේ අරමුදල් මේ අවුරුද්දට බොහොම අඩු කරගන්න බලාපොරොත්තු වෙනවා. සභාපතිතුමා දැන් ඔය ආහාර සඳහා සමාවෙන්න ඔය ආහාර සඳහා ඉස්කෝලවලට දැන් සියාත්මකම ඉතාමත් අවමයි. ඒකට හේතුව මේක ප්‍රයිවට් කොන්ට්‍රැක්ට් මිල ගණන් කඳවලන්නේ සපයන්නේ. යාළට මාස ගණන් ගෙවන්න තියෙනවා යාළ දෙන්නේ නැහැ. ඒතකොට මේ තියෙන මිල ගණන් වලට දෙන්නත් බෑ.
एक निशा कोहिबत मेरे को होयान्ने इतने एक निशा पासल लोल हरोल बालान्ने लेकम तुम्हां पलासबा पासल लोल बिचे से बहुतरा पासल बहुतरा ने सिरानुवा पासल दिन पलासबा पासल मेरे को संपूर्ण ने मैं काल सीमा तो नत्र वेलाती है ने एक बारपतला पास ने तमाई मैं काल सीमा तुले इतामत बारपतला विद्याटा මිනිසුන් ගේ පෝෂණ මොකද මාළු කැල්ලක් කන්න බෑ දරුවෙකුට මාළු වල ගණන් ගැහුවම අපි කවුරුත් දන්න මා දරුවන්ට නේ කාටවත් අපිටවත් කන්න බෑ මාළු කැල්ලක් අත සාමාන්‍ය විදියට එතකොට ඒ දරුවන්ගේ පෝෂණ මට්ටම ඉතාමත් වේගෙන් පහළ යන කාල පරිච්ඡේදයක් එන්න ඒ කියන්නේ මම දන්නේ දරා ගන්න බැරි ඒ කියන්නේ අපි මේ අධ්‍යාපනයෙන් වෙන ලොස්ට් එක කොහෙන් හරි මනිනවා මේ ලොක් මේක වෙන දානිය බලන්නේ නැහැ ඒක නිසා දැන් හාල් ටික දුන්න වුණත් ප්‍රමාණවත් වෙන්නේ නැහැ ඒක හරියට මොනිටර් කරන්න වෙනවා මොකද හාල් ළමයින්ට ගෙදර ගෙන යන්න වෙන දෙන්නේ එතකොට ඒ උදාන වැඩසටහනට සම්බන්ධ වෙන එක ඒකට සම්බන්ධ වෙනවා නම් දැනට ඒ සප්ලයර්ස් ලා කියන්නේ හිටපු කොන්ත්‍රාත් කරුවන් එහෙම නැත්නම් සපේන අය පිළිබඳව විමර්ශනයක් කිරීම ඉතාමත් වේගෙන් සිදු කරන්න. ඒ කරලා ඒ දේ කරන්න නැත්නම් ඒකත් අසාර්ථක වේවි. ඔව්. දැන් මේ මන්ත්‍රීතුමා මං මේ පැහැදිලි කිරීම තව වෙනදකිනු. දැන් ඔය පාසල් ලක්ෂ 11ට මුලින් දුන්නේ ආහාරනේ. ඒ පාසලේ දෙම ඒ කියන්නේ පාසලේ කවුරු හරි දෙමව්පියෙක් හදලා ඒක සාර්ථක වුණා. ඔව්. ඒක සාර්ථක වුණා 180 ඒක නැවතුනේ සල්ලි හරියට දුන්නේ නැති නිසා ඊට පස්සේ මොකද කළේ ඔයාලා බඩු මල්ලක් දුන්නා අර මේ බඩු මල්ල දෙන්න ප්‍රොමෝට් කරන්න යන්න එපා මේක සතභාගකටවත් වැඩක් නැහැ මේක ගානත් වැඩි ඒකින්ද පුළුවන් තරම් උත්සාහ කරන්න අර ගමේ මොනා හරි මේ 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 හාල් ටිකක් දේශීය ආහාර ටිකක් මේ ඇට වර්ග ටිකක් අම්බලා දෙන වැඩේ මේ ප්‍රොමෝට් කරන්න බලන්න ඒක තමයි සාර්ථකම एक ही हिगसाली ने तो कलप मांगी था नहीं बैठे पीड़ित होंगे तो करके नहीं आई एक दिमापियों हरी के संबंध वेला मना हरी आडू अतुनो दिमापियों दार में मकर ले गांगोल हरी बैठे सार्थक को क्रियात्मक उन्ह आएगा ओ मैं तब चूटा के का पहले करो तर रुपया अदवे ने कोटे कोच्चर पासल लोटे दिवाहर दिनो වැඩසටහන ලක්ෂ 11ටම දැන් යනවාද කලින් තිබිච්ච ගානනේ ඔබතුමා කියන්නේ ඒ ගානම තමයි දැන් නවත්තලා ඒ කියන්නේ දැන් නවත්තලානේ තියෙන්නේ ගොඩක් ඉස්කෝලේ නවත්තලා නැහැ නිල වශයෙන් නවත්තලා නැහැ නැවතිලා තියෙනවා නිල වශයෙන් නෙමෙයි මං කියන්නේ ප්‍රායෝගිකව නැවතිලා නැහැ තියෙන්නේ මං ප්‍රායෝගිකව නැවතිලා තියෙන්නේ ඔව් නවත්තලා නැහැ ප්‍රායෝගිකව නැවතිලා තියෙන්නේ ඒක ඒ කාරණා දෙක තමයි නෑ මං අහන්නේ ඔබතුමා ලක්ෂ 11 කියන්නේ ලක්ෂ 11ක් දෙන්නේ නැහැ අද වෙනකොට ඔව් ප්‍රායෝගිකව ගොඩක් ස්කෝල වල මං හිතන්නේ 190 කට ආසන්න ප්‍රමාණයකට දැන් නැවතිලා තියෙන්නේ. ඔබතුමා ඒකන 160 කට වඩා නැවතිලා තියෙන්නේ. 140 මේ මේක අන්තිමට ඔයාලා බඩුනේ බෙදුවේ අර කෝෆෙඩ් එකට නෑ ඒ බඩු බෙදුවේ පාසල් නැති කාලේ. ඒ කියන්නේ පාසල් එන්නේ නැතිකොට ළමයිට පාසලට දෙන්න පුළුවන්කමක් නැති නිසා තමයි බඩු මල්ල බෙදුවේ. දැන් එතකොට දැන් බඩු මල්ල දැන් දෙන්නේ නැහැ. දෙන්නේ නැහැ. බඩු මල්ල දෙන්නේ නැහැ. ඒක දෙන්න එපා. ඒක කිසිම බලදායකයක් නැහැ. ඔව් දෙන්න ප්‍රතිපත්තියක් නැහැ අත්‍තරම ඔබතුමා. දැන් එතකොට ඔබතුමා කියන ලක්ෂ 11 දැන් දෙන්නේ නැහනේ. එතකොට දැන් ඔබතුමාම කියන 160 කට වැඩිය නැවතිලයි කියලා. 100 එතකොට ලක්ෂ 11 න් අඩුම ගානේ ලක්ෂ මේ 6 කට වැඩිය නැවතිලානේ. අයහමාරක් විතර. ඔව්. එතකොට දැන් ඔබතුමා දැන් හාල් දෙන්න යනවා. දැන් ওই ප්‍රෝග්‍රෑම් එක නැවතිලා තියෙන ඉමිනිසු සල්ලි දෙන නිසානේ. ඔබතුමා ගිහලා හාල් දුන්නට ඉමිනිසුන්ට ඔයා තියෙන හාල් ටික ඉමිනිසු ආපු පටන් ගන්න නැහැ ওই ප්‍රෝග්‍රෑම් එක. මම පොඩ්ඩක් පැහැදිලි කරන්න දෙක. ඔව් කියන්නකෝ. නැවතිලා තියෙන්නේ කාරණා දෙකක් නිසා. එකක් තමයි රුපියල් 30ක් වර්තමාන මිල ගණන් හැටියට ගැලපෙන්නේ නැති නිසා. ඔව්. ඒකට උත්තරේ තමයි ඉස්සලා ලබා දුන්නේ කැබිනට් পেපර් එක දාලා තියෙනවා 60ක් දක්වා වැඩි කරන්න. ඊළඟ කාරණාව තමයි සැපයුම් කරුවන්ට මුදල් නිසි පරිදි ලබා දෙන්නේ නැති නිසා. ඔව්. මහා භාණ්ඩාගාරයෙන් සල්ලි ඉල්ලනකොට ඒ ප්‍රමාණය අඩු ප්‍රමාණයක් තමයි ලබා දෙන්නේ. එතකොට ඒ සම්බන්ධයෙන් පියවර ගන්නට ඕන. ඊළඟට හාල් නිකන් නෙමෙයි දෙන්නේ අර මෙනු එකේ තියෙන. එහෙම නැත්නම් ආහාර වට්ටෝරුවේ තියෙන හාල් ටික තමයි චීන සහල් වලින් සැපයන්ට බලාපොරොත්තු වෙන්නේ. ඒක පාසලට සැපෙව්වන් පස්සේ සැපයුම් කරුවන්ට සැපයලා අර නියමිත මෙනු එකේ හැටියට අනිකුත් එළවලු එහෙම දාලා ආහාර වේල සකස් කළා පාසල් සංවර්ධන සමිතිය මගින් සැපවුම් කරුවන්ට ලබා දෙනවා. එතකොට මේ කාරණා දෙක හරියට සිදු වුණොත් ඉස්සරහට නැවතෙන්නේ නැතුව ක්‍රියාත්මක කිරීමේ හැකියාව තියෙනවා. දැන් වේල 60ත් මදි වෙයි සමහර. ඔයගොල්ලෝ ටෙස්ට් එකේ කතා කරලා අපි ඉතින් හැමද කියන්න අපි ඔව් ඒ මාසෙම ටෙස්ට් එක සල්ලි ඉල්ලනවා නමුත් නෑ නෑ හා ඇලෝකේෂන් දිනවා සල්ලි නැහැ. ඔව් ටෙසිරේ සල්ලි නැහැ. අපි සල්ලි ඉල්ලනවා හැම මාසෙම. නමුත් දැන් මේ මාසෙත් ආයේ මිලියන 100යි ආවේ. ඒකවත් දෙන්න. ඒ මිලියන 100 ප්‍රමාණවත් නැහැ මේ පළාත් අතර මේ පාසල් අතර බෙදා හරින්න මේ සැපුම් කරවන්න ගෙවන්න. මේ මුදල් ලැබීමේ ප්‍රමාදයක් තියෙනවා. ඒ නිසා තමයි ගිවිස් ප්‍රමාද වෙලා තියෙන්නේ. ගරු සභාපති දැන් අර හාල් නිකන් දුන්නොත්
ඔව් හාල් දුන්නොත් රුපියල් 60 රුපියල් 50 කින් අපිට රජයේ මුදල් බේරා ගන්න පුළුවන් ඒ ඉතුරු ඉතුරු රුපියල් 10ට 10ක් තමයි හාල් දුන්නාම මෙනු එකේ අඩු වෙන්නේ ඒ කියන්නේ රුපියල් 60 කෝස්ට් එකෙන් 10ක් කපා හරින්න පුළුවන් නෑ නෑ ඒක බත් වලට යන කෝස්ට් එක රුපියල් 10යි 10යි 10ක් ඉතුරු කරගන්න 10ක් ඉතුරු කරගන්න මම කියන්නේත් ඒක තමයි ඉතින් ඔව් දැන් ඔබතුමා ඔබතුමා අද 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 තියෙන මේ ජීවනි විද්‍යාවත් එක්ක දුව ගණන් හදලා තියෙන කලින්ද ඇත්ත වශයෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයත් එක්ක සම්බන්ධ වෙලා SMP කියලා මෘදුකාංගයක් තියෙනවා ඒ මෘදුකාංගේ පාවිච්චි කරලා මිල ගණන් බලලා තමයි අද තියෙන මිලට තමයි සකස් කරලා තියෙන්නේ ගරු සභාපතිතුමා මේ අපේ ජාතික අධ්‍යාපන ආයතනයේ සභාපතිතුමා ඉන්න නිසා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සම්බන්ධව දැන් වෙනුවෙන් 2019 වෙනම අමාත්‍යාංශයක් 2020 දී අමාත්‍යාංශයක් පත් කරලා ලොකු ක්‍රියාදාමයක් ගියා දංගේක කොහේ තියනවද කියලා අපි දන්නේ නැහැ මොකද මේ පාර්ලිමේන්තුවත් අපි අවස්ථා කීපයක කතා බහ කරා ඒ එක එක විෂයන් සම්බන්ධව. දැන් ඒකේ සම්පූර්ණ වැඩසටහන 2023 හෝ 24 තමයි අවසන් වෙන්න තිබුණේ. නමුත් මේ තියෙන තත්ත්වයන් තුළ ඒක එහෙම ප්‍රෝග්‍රස් එකක් පේන්න නැහැ. ඒක නිසා පූර්ණ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් යනවට වඩා මම හිතන්නේ අත්‍යවශ්‍ය කාරණා සම්බන්ධව මැදිහත් වීමක් යම් යම් විෂය නිර්දේශයන් වෙනස් කිරීම, විෂය නිර්දේශයන් ඇතුළත් කිරීම වගේ මේ මොහොතේදී කාලීනව කරන්න පුළුවන් දේවල් සම්බන්ධ යම් අවධානයක් යොමු කරලා තියෙනවද? ඉතමත් ඉක්මනින් කළ යුතු දේවල් කිහිපයකත් අපි පහුගිය කාලේ අපි කතා කරා යෝජනා කරා අලුත් විෂයන් විශේෂම නීතිය වගේ විෂයන් විශේෂ නීති ඇතුළත් කරන අපි මොකද අපි යෝජනා කරපු එක මේ අනුකාර සභාවෙත් අපිත් ඉන්නවා කතා බහ කරා ඒ ගොඩක් ගිහිලා අවසන් වෙච්ච දේවල් ඒක නිසා පූර්ණ අධ්‍යාපන සංස්කරණයක් යන්න ඉස්සෙල්ල යන්න අමාරුකම් තියෙන නිසා අත්‍යවශ්‍ය කාරණා සම්බන්ධ යම් වැඩපිළිවෙලක් එන්නයි එකේ තියෙනවද බෞද්ධති ප්‍රශ්න අහුවට අපි මන්ත්‍රීතුමා දැනටම අලුත් සුසිල් ප්‍රේමජාන්ත අමාත්‍යතුමා පත් වුණාට පස්සේ संपूर्ण एक वेनसकट भाजने कर इसला दिब्बे इक हय अट दहाय इक दिख हय अट दहाय के संपूर्ण वेनसकट भाजने कर इक हय दहायक तत्र पत्कर एक लबनावृद्धतम नियामने करण एक नियम व्यापृतकरण लबनावृद्धे विशि हतरे तमय क्रियावट नांगवाणे एक तमय वडा साधारण किला एक मतमलाट गिरीपत क्रियम करण मगिता नमत्म लंगदीम सुधन विनो रिफॉर्म टोटल प्रोसेस දැන් තත්ත්වය අරත සමාජයට මේවත් යම් යම් ඔබතුමා කිව්වා වගේ වෙනස් වෙන නම් අමතුරු ආපහා වෙනස් නොවෙන එකක් නෑ 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 අමතුවා ආවිලා හරි දේ කරේ මොකද කලින් තිබ්බ දේ ඇත්තටම ප්‍රැක්ටිකල් නෑ ඒක පොඩි දේශපාලන තීරණයක් අරන් තිබ්බා පොඩක් ඉක්මනට කරන්න ඕනේ කියලා ඒක පොඩ වෙනස් කරා ඒක සම්පූර්ණ පූර්ණ ප්‍රතිසංස්කරණය සිද්ධ වෙන්නේ නැත්නම් මොන හරි මේ කාලීන තත්ත්වයන්ට උදාහරණයක් මේ අවුරුද්දක් ළමයකට පරක් වෙනවා කියන ජෙනරේෂන් එකකට ආසන්න කාලයක් ඒ කියන්නේ විශේෂ නිර්දේශයක් නේ ළමයකට අහිමි වෙන්නේ දැන් උදාහරණයක් ගත්තම දැන් මේ 22 යම් 20ක් අපිට අතුලත් කරන්න පුළුවන් නම් යම් දෙයක් කරන්න පුළුවන් නම් ඒක 24 වෙනකන් ඉන්නේ ඇයි කියන අපිට ඒක අවසන් වෙලා තියෙනවා මම කියන්නේ ඒක කැරටම අර හදිස්සියෙන් ගේන නෙවෙයි නන්න අය ළමයි પરම්පරාවට මේ විෂය අහිමිවීමක් වෙන්නේ. ඒතකොට ඒක නිසා අපිට මේ මොහොතේදී කළ හැකි දේවල් යම් ප්‍රමාණයක් මොකද එන්න අයගේ ගොඩක් ගියපු නිසා ගොඩක් දුරක් ගියපු නිසා කරන්න පුළුවන් දේවල් ටිකක් තියෙනවද? ඇත්තරම මේක දැන් ඔය තියෙන සිස්ටම් එකෙන් සම්පූර්ණයෙන් වෙනසකට භාජනය වීමක් තමයි යෝජනා කරලා තියෙන්නේ. උදාහරණයක් වශයෙන් අඩුවෙන් උගන්නන වැඩියෙන් ළමයි ඉගෙන ගන්න අර පැසිව් ලර්නින් වෙනුවට ඇක්ටිව් ලර්නින් යන डीप लर्निंग वर्ल्ड है ना अरे क्रिटिकल थिंकिंग वगैरह है ना कम्युनिकेशन है ना गुरुवार आडुएंग मगपेन ना साल हमारे वैडीपुर जहाँ का विषय भाग के ना पाहे पाहे कंडा हुआ चाहिए क्रियात्मक करने मॉड्यूल सिस्टम के डर क्रेडिट सिस्टम के डर आंडे तमाम योजना कल थी ने अब भाई मेरे का संपूर्ण क्रियात्मक कराने के लोग प्रिंटिंग कॉस्ट है क्या ना मतलब मॉड्यूल्स तमाम हमारे वैड करें ऐसा आपकी दंग गलम वाला पूरी तरह ये मॉड्यूल सच्चे हत्या कब डेवलप कर लेना हेम विद्यम क्रियात्मक बिलियन पढ़ हाँ प्रिंटिंग कॉस्ट अवृद्ध हरी वेडी ने साध्य सागच्चाग्रेन कहुमत अब क्यूवा मेक विनस्कार कथा कर कथा कल एक अलुत् दिखट मट्टम मेहमाई තේරිම් කාරක සභාවද ජාතික අධ්‍යයන ප්‍රතිපත්තියනේ පාර්ලිමේන්තුවේ මේ මොකදේ ඔව් ප්‍රතිසංස්කරණය ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය දැනට ක්‍රියාත්මක වෙන්නේ කවදා ක්‍රියාත්මක කරපු අධ්‍යයන ප්‍රතිසංස්කරණද නෑ නෑ ක්‍රියාත්මක කිරීමට තියන නෑ දැනට අපේ රටේ යම් යම් කාලවලදී අධ්‍යයන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරානේ ඒතොර අද ක්‍රියාත්මක වෙන්නේ කවදා ක්‍රියාත්මක වුණු අධ්‍යයන ප්‍රතිසංස්කරණ 10 15 15 එක තමයි දෙයයන් 2015 පළවෙනි ප්‍රසංස්කරණය ඒක ප්‍රාථමික සහ මේ සේරම උසස් අධ්‍යාපනයේ සේරම
उन्हें प्रतिसंस्करण वाले से ना नत्ते सामान्य संस्करण मुल्क संधामक क्रियात्मक कोई नहीं है जोड़ अभी कालिंग क्रियात्मक कर लेते बोले एक का हाय दहाय इतना पहलवे क्रियात्मक कोई नहीं का नहीं अणु हते प्रतिसंस्करण प्रतिसंस्करण उर्दू अटकड़ सर हेनो हेम अविल दिदास पहालवेदे अभी क्रियात्मक पटांगत्ता अरे कलिंगाभूषण कर लेके विधि हेटम एक हाय दहाय इट पास देख हत एकोलह ये विधि हेट क्रियात्मक वीगना එතකොට නැවත අපි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් අවුරුදු 8කට පස්සේ ක්‍රියාත්මක කරනවා ඒක 2023 ක්‍රියාත්මක කරන්නට ඕන විෂය මාලාවල වෙනස් වීම නැත්නම් අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට පැහැදිලිව මොකද අවුරුදු 8 විෂය මාලාවයි ප්‍රතිසංස්කරණය කියන්නේ එකක්ම තමයි විෂය මාලා ප්‍රතිසංස්කරණයක් කියන්නේ ඔව් වෙනස් වෙනස් නැහැ ඔව් ටීචර් ඒක ටීචින් ලර්නින් උත් වෙනස් වෙනවා ඇසස්මන්ට් උත් වෙනස් වෙනවා විෂයමාලාවල් उपदेशक सभा महाजन दिमर्शन प्रेसिडेंशियल टास्क फोर्स अध्यापन मे कथाक्रिया विषय माला प्रति संस्करण अध्यापन प्रति संस्करण वाले कोटस्थन दहायाकोटे मे एकाकम मे विषय माला कथाकर विषय माला प्रति संस्करण इट अमतर होती परिपालन प्रति संस्करण अपे अध्यापन इसमें ये संबंध करगण आनावा इवागे शेष दहायाक तीन दहाय निकातम विषय माला विनस्करण क्लास स्कूल पद्धति अखदने सौख्य संबंधी मम जमोदर दंगोक दिदास विशी हतरे तमाइ अवसान विन तीयन दिदास विशी तुन सह विशी हतर काल सीमा अतकोट मे पवतीन तत्व अब निश्चित वसेम दिदास विशी तुन दक्वा मे आंड मे वीदेन उमती विश्वास एक अट एक बाधावाक नुकर अब इट मेहा यम विषय यम संस्करण अति कल गति योजना कर लाक इतमंट गण पास पद्धति विनस्वीम बलापृत एक जनवरी वाले अब आकल्प एक मोन प्रोसेस के कोतन दती है ना मुको प्रेसिडेंशियल टास्क फोर्स का तिब्बा अबे ताम आप इन पार्लियामेंट के टेहे में मुको आपको आते हैं मैं भी लत नहीं नहीं तो पार्लियामेंट के टेहे हमें तुम्हारे दें सागच्चा की प्रयक में सब मैं करा अबे ये का काल गया कोविड ने सा नालू तो मतलब वो तुम्हारा तो पहले कराई लग दिन पहले नहीं नहीं दें मैं तुम्हारा पहले करना अध्यापन प्रसंस्करण के अन्य उदाहरण कलाप कार्यालय प्रश्न संहार देवल अरे इकमें वेन्न संबंध प्रधान कमिटी जाति अध्यापन आयतन संबंध कमिटी हेमदेटम कमिटी उदाहरण अध्यापन परिपालन अभी पत्कर अध्यापन प्रतिसंस्करण राज्य से पटांग पत्कर उदाहरण
क्षेत्र दहाट अभी अवरदू हाईकट प्लान कल दी अध्यापन परपालन संस्करण वाले पलवीन को जनवरी वाले अपने लॉन्च कराने पुलवा इवागे अभी प्लान क्षेत्र दहाट प्लान हाथ दी अध्यापन मतलब वाला दत्त पद्धति धर्वांगी सुत सह गुरुअंगी तुरु सरदू पहा कदागल दुखदेगी तस्ती अध्यापन मतसी पास भौतिक संपत्त तुरु धर्वांगी तुरु सह गुरुअंगी तुरु दत्त पद्धति अज्ञान वाल अपने दिन मकान दी अध्यापन मत्यांश मे मिनट्स आवल आवल दवास्ट इवर करना दें कलाप कार्यालय तुरु तुरु संपूर्ण करना की हुआ पलात कार्यालय तुरु संपूर्ण करना की लिखा दें हेमिका तीयन वाद एक पाविच करना गारु सभापति तुमनी अत्वश्यम मेतेंदी अपिट शिष्य सह गुरु तोरु तुरु संधा पद्धति देखा तीयन वाद ये गुरु तोर तुरु पद्धति अत्रम संपूर्ण वेगन वेलातीयन सीलम गुरु अरुणे तोर तुरु एतुलत्वेन एक निरंतर न्यावात्कालीन वेन ओ एक भाविता करना एक भाविता करना एवगेम शिष्य तोर तुरु पद्धति अपिट तीयन एक गटलुवाक्तमाय मे प्रोग्राम राइटर्स अत्रम रजे सेवेट पत्वे नती एक प्रोग्राम लैंग्वेजर्स वलिंग वेडकरान पुलवांग काट्य एक हितामात्मा अडुई तोरु तोरु ताक्षण सेवे इन्न निलधारींट उनात प्रोग्राम्स एक सिस्टम्स लियांड बेरी गेटलुवाक तियेनवा गरु सभापतितुमनी एतेंदी अपिट सॉफ्टवेयर लियांड एक एतेंदी अपिट विशाल मुदल दीला तमाय बाहिर आयतन वल सहाय लबा गन्न वेन्नी ඉතින් දැන් ශිෂ්‍ය තොරතුරු තාම එහෙම සොෆ්ට්වෙයාර් එකක් නැහැ කියන්නේ සොෆ්ට්වෙයාර් තියෙනවා දැනට තියෙනවා දැනට තියෙනවා වැඩි දියුණු කිරීම කරන්න අවශ්‍ය වෙන ඒ කියන්නේ එක්ස්ටෙන්ෂන්ස් කරන්න වෙන අවස්ථාවන් වලදී දැන් උදාහරණයකට ගුරු තොරතුරු පද්ධතිය තියෙනවා ඒක අපිට වසර ගණනාවකට පෙර මෙහෙත් අපි කෝපායකටත් කෝපාවිල්ලා ප්‍රසන්ට් කරලා තියෙනවා මේ සම්බන්ධයෙන් කලින් ඒතර එතෙන්දී අපිට ආසියානු බැංකු ආධාරය යටතේ තිබිච්ච වැඩසටහනකින් තමයි මූලික මොඩියුල්ස් ටික හදලා දුන්නේ मोरटू विश्वविद्यालय उदव करलाकोटेट पसे अभी दैंग अलुतेम फैमिले अवस्था अवश्यता अणुव मे प्रोग्रम सपिट वेडदीवन क्रीम सदा अभी दैंग उपरीम उत्साह न्युदागने अणु अनी कारण तमय शिष्य तोरतुर पद्धति गो बाहि आयतने अकंगतावया खदागन तमय मे सदा अवश्य ताक्षणिक सहाय लागत्ते मेतेंदि गुर तोरतुर දරුවන්ගේ තොරතුරු ඇතුළත් වෙලා තියෙනවා නමුත් අපිට උදාහරණයක් හැටියට විභාග දෙපාර්තමේන්තුවත් එක්ක ලින්ක් වෙන අපි ID නම්බර් එකක් දීලා තියෙනවා හැම දරුවෙකුටම නමුත් දැන් මේ ලින්කේජස් හදාගන්න සමහර අවස්ථාවන් වල සමහර අවස්ථාවන් වල අපිට යම් අසීරුතා පැන නැගිලා තියෙනවා ඉතින් එතෙන්දී අපි මේ සියලුම ගැටලු සාකච්ඡා කරලා අපිට ආසියානු සංවර්ධන බැංකු වැඩසටහන යටතේ අපිට රජයේ අරමුදල් වලට දෙන සහායක් හැටියට බජට් සපෝට් ඒ කියන්නේ ADB කියන අරමුදල් කියලා අපේ වෝට් අයිටම් එකක් එන්නේ නැහැ නමුත් රජයේ අරමුදලට තමයි සම්පූර්ණයෙන්ම මේ ඩොලර් මිලියන 400ක ණය ආධාර මුදල් ලැබෙන්නේ දැනට තියෙන වැඩසටහන් අතරින් ඒක 2020 දෙසැම්බර් වල තමයි අග්‍රීමන්ට් සයින් කළා දැන් වැඩ කරගෙන යනවා मेहि आवरणे वेन्नी एक अभी दर्शक अणुतम वेडकराने गारु सभापति तुमनी प्रधान दर्शक हता कपी ये अचीव करन बेंच मार्क्स दीलती एकंग वेलाती नो औरदेंग औरुद्ध ये अनक्रमेतमय अभी अरमुदल रिलीज करगाने विड्रॉ कराने त्र मेयि एक डीएलआई एक डिस्बर्समेंट लिंक इंडिकेटर का खैटियट अभी अंदुरगन तीयन वा मिथन तीयन क्रिटिकल नीड का निशा मे दत्त पद्धति आवत्कालीन करला इदिरियट गेनयाम तर एतेंदी अपिट मॉनिटरिंग फ्रेमवर्क एककुत हदला तियेनो अपि इंडिकेटर्स असु देखक एकट अणुव मे दत्त पद्धतियट अपि ए सिस्टम्स एक्सटेंड करन्न ओनी अपि एक्सपेंशन एकक करन्न ओनी ती एतेंदी अपिट विशाल वेडसटहनक तियेनो अणुव तेरेन्ने ताम अध्यापन मात्यांसे दत्त पद्धतियक नहि कियन एकने एक दत्त अपि एक पिलिगन्नेपा एक ओ एक दत्त पद्धतियकिन ओक्कोम आवरणे एक तमाय ती एहेम नतु एकट दत्त पद्धतियक किला कियन्ने नहि ने दैन अद बलन्न समहर कोट्टास कार्यालय तियेनो කලාපකාරයලදීන දැන් අද විදුහල්පතිවරු සේරම ඊමේල් වලින් තමයි වැඩ කරන්නේ ඉතින් මේක මේ සම්බන්ධ කර ගැනීම මේ මේ ලොකු වැඩක් නෙමෙයිනේ මේක ඇත්ත කතාව ඔන්ලයින් වැඩ කර ඔන්ලයින් තොරතුරු ගෙන්න ගන්න කම වේද තොරතුරු ගෙන්න නෙමෙයි අපිට තීන්දුව తీරන ගන්න තියෙනවා ඒක ඒකේ ගරු මන්ත්‍රී තමයි ඒකේ ওই රිෆෝම් පැකේජ් එක අලුත් ඒවා යනකොට මේ තියෙන ඩේටාබේස් එක වෙරි මාජිනල්
එනිසා මම වෙනම අපි වෙනම සෙන්ට්‍රල් ඩේටාබේස් එකට යන්න දැන් වැඩපිළිවෙල හකස් කරමින් යන්නේ. අවුරුදු 5ක් විතර ඇයි ඉතිරිල් තියාගෙන. අවුරුදු 10ක් තිස්සේ කතා කරනවා. අපේ දැන් වෙලා ප්‍රශ්නයකුත් තියෙනවා. මට අන්තිම ප්‍රශ්නයක් අහන්න පුළුවන් නම් මේ ලොකු මුදලක් යනවා මේ පොත් එහෙම මුද්‍රණය කරලා බෙදා දෙන්න අවුරුද්දෙන් අවුරුද්ද. බැරිද ඉහළ පන්තියේ ඇය ඒකෙන් පිටවුණ ගමම්ම මේ ඊළඟ පන්තිය ඇයට දෙන්න එහෙම ක්‍රමයක් කියන්නේ. ඒක දැන් අපි මේ ඒ ඒ ඒකට උපදෙස් මුදල් අමාත්‍යාංශිනුත් ලැබිලා තියෙනවා. ඒ වගේම දැන් පොත්වල මිල ගණන් ගත්තාම 100ට 400කින් විතර මේ සැරේ වැඩි වෙනවා. ඒ නිසා පොත් නැවත පරිහරණය කිරීමේ කිවිලරක දැන් හෙට හෙට අනිද්දා සිගුරාද වෙන්නේ ඉස්සර යවන්න පුළුවන්. ඒක වැඩසටහන අපි සකස් කරලා තියෙනවා. ඒක හොඳයි. ඒක ඒක ක්‍රියාත්මක කරලා හොඳයි. එහෙනම් මුර්තිනන්ද අහන්න. දුවල්පතු සමාන ගුරුවරුන් සහ ළමයින්ට ආසන්න පාසලක් ලබා ගැනීම සඳහා වන මගපෙන්වීම ඉක්මනින් කරන්න මේක ලොකු අරමුදක්. දැන් නගරයට ගියපු ළමයි ආයි ගමට එන්න ඕන කමක් තියෙනවා. ලොකු ඉස්කෝලෙට ගියපු ළමයි දැන් දරා ගන්න බෑ, ආයි ගමට එන්න ඕන. ඒ වගේ මෙතන අවධානය යොමු වෙලා තිබෙන ස්තුතිවන්ත වෙනවා ජාතික පාසල් සමායන ඉන්ටර්නැෂනල් ස්කූල් සම්බන්ධව. ඒක මහා ලොකු අරමුදක් නිර්මාණය වෙලා තියෙනවා. ලොකු ධනප්‍රිය පාසල් දා ගන්න බැරි නම් ඉන්ටර්නැෂනල් ස්කූල් දැම්මා. දැන් ඒක ගෙවා ගන්න බෑ. ඒ දරුවන් දැන් ආතප් පාතක් නැති වෙමින් තියෙනවා. ඒක නිසා ඒක සානුකම්පිතව කල්පනා කරලා බලලා ඒ දරුවන්ට අඩුම ගන්න මේ මේ අර්බුද සමයක්නේ. මේ චක්‍රලේක වලින් පරිබාහිරව ඒ ළමයින්ට පන්තියක් ලබා දෙන්න සීමාවන් අයින් කරලා හරි මොනවා හරි විශේෂ වැඩපිළිවෙලක් යෝජනා කරන්න. ඒ වගේම අර ජාතික පාසල් වල විදුහල්පතිවරුන් සම්බන්ධ උත්තරයක් හම්බුනේ නැහැ. ඒකත් අධ්‍යාපන ලේකම්තුමා විකමන් මැදිහත් වෙලා ඒ විදුහල්පති පුරප්පාරු ටිකත් මේ වෙනතෙන් පුරවන්න. මොකද මේක අර අපිට අනිත් හැම දෙයක්ම මිල වලින් රිකවර් කරන්න පුළුවන් මේ අර්බුදය. නමුත් මේ අධ්‍යාපන ශාස්ත්‍රයේ වෙච්ච අර්බුදය මම හිතන්නේ නැහැ ලේසි වෙයි කියලා. ඒක නිසා අපි කවුරුත් මැදිහත් වෙමු. ඒක එනම් වෙන ප්‍රශ්න නැත්නම් අපි අවසන් කරමු. මේ ඔබතුමාන්ට අධ්‍යාපනය සෞඛ්‍ය අඩු කරන්නේ බොහොම ස්තුතියි. අපි අවසන් කරමු මේ නන්දරි. බොහොම ස්තුතියි.